අපි අද සාකච්ඡා කරන තවත් අලුත්ම කොටසක් මොකද මේ ප්‍රකාශ විදුලිත් ආචරණය කියන කාරණාව. හරි. ඇත්තටම නූතන භෞතික විද්‍යාව කියන එකේ ආරම්භයක් විදිහට තමයි අපිට මේ සකස් හදා මේ විකීර්ණ සහ මේ ප්‍රකාශ විදුලිත් ආචරණයේ පැහැදිලි කිරීම එක්ක විද්‍යාවේ විද්‍යාව ලෝකෙට විවෘත වුණේ. හරි. ඉතින් ඒක නවතම පැත්තක්. අපි ඒ කොටස ගැන තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඇත්තටම මේ කොළසින් රචනා ප්‍රශ්නයක් ඉන්න හැකියාව තියෙනවා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න නම් ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන ඇවිල්ලා නැහැ. නමුත් බහුවන ප්‍රශ්නත් එන්න හැකියාව ගොඩක් වෙලාවට පේපර් එකේ තියෙනවා. ඉතින් බහුවන ප්‍රශ්නයක් වුණ රචනා ප්‍රශ්නයක් වුණත් කරගන්න පුළුවන් ලේසියෙන්ම මේ සංකල්පය තේරුම් ගත්තොත් මේක ටිකක් අමාරු නෑ. නමුත් මේ සංකල්පය හරියට තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ මේ කරලා තියෙන පැහැදිලි කිරීම එක්ක. රයිට්. මෙන්න මෙහෙම කියනවා. ප්‍රකාශ විදුලිත් ආචරණය. ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට්. හරි. අතීතයේදී අතීතයේ විවිධ වූ විද්‍යාඥයන් පරීක්ෂණ සිදු කිරීම මගින් මේ ප්‍රකාශිත ආචරණය සොයාගෙන ලදී. එහිදී පළමුව මේ ප්‍රකාශිත ආචරණය නිරීක්ෂණය කරන ලද්දේ 1887 හයින්රිච් නම් විද්‍යාඥයා විසින්. පසු 1902 දී ෆිලිප් ලෙනාඩ් විසින් ප්‍රකාශිත ආචරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ සම්බන්ධයෙන් 1905 දී ඔහු නොබෙල් සාමතාගෙන් නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබුවා කියලා කියනවා. හරි. කියනවා අධික සංඛ්‍යාතින විද්‍යුත්ම තරංග ලෝහ පෘෂ්ඨයක් මත පතනේ වී එම ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය සිදුවන බව මෙම විමෝචන ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය පතනේ වන විද්‍යුත්ම්බක තරංග වල තීව්‍රතාවය මත දාන පවතින බව පෙනී ගියේ කියලා. හරි. දැන් මේ කාරණා මුකුත් හිතන්න එපා. හරි. දැන් මේ ප්‍රකාශ දාචරණය කියන්නේ මොකක්ද? කොහොමද මේක කතන්දරය හැදුනේ? හරි. මෙන්න මෙහෙමයි වුණේ. හරි. දැන් ස්වර්ණපත්‍ර දර්ශකයක් පල්ලෙහා මාතෘකාව තියෙන ස්වර්ණපත්‍ර විදුලි දර්ශකයක් ආශ්‍රයෙන් ප්‍රකාශ විදුලිත් ආචරණය අන්වේෂණය කිරීම කියලා. පුතේ අපි මෙන්න මෙහෙම දැන් අපි විදුශේෂ කියන පාඩමේදී අපි ස්වර්ණපත්‍ර විදුලි දර්ශකය කියන එක ගැන කතා කරා. හරි. අපි ගන්නවා ළමයි ඍණ ලෙස ආරෝපිත වෙච්ච ස්වර්ණපත්‍ර දර්ශකයක්. මොකද ගන්නෙ? ඍණ ලෙස ආරෝපිත වෙච්ච ස්වර්ණපත්‍ර දර්ශකයක් අපි ගන්නවා. පුතාල ගන්නවා මේ ඍණ ලෙස ආරෝපිත වෙච්ච ස්වර්ණපත්‍ර දර්ශකේ ආරෝපණ මේ විදිහට තියෙනවා. රයිට්. ආරෝපණ විදිහට තියෙනවා. එතකොට මේ ආකාරයට තියෙනවා. එතකොට මෙන්න මේ කෝණය අපි තීටා කියලා ගන්නවා. හරි. මේ කෝණය තීටා උත්ක්‍රමණයක් තියෙනවා. එතකොට මේ විද්‍යුච්චුම්බක විකිරණ සමහර විද්‍යුච්චුම්බක තරංග විද්‍යුච්චුම්බක විකිරණ මෙන්න මේ ස්වර්ණපත් දර්ශකයට පතනය වෙන සැලැස්සුම්. හරි. ස්වර්ණපත් විදුලි දර්ශකයට සමහර විදුච්චුම්බක විකිරණ පතන වෙන සලස්සනවා. හරි. එහෙම පතන වෙන සලස්සනවා. ඔබ දන්නවා ඍණ ආරෝපිතයි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයකේ බහුලව තියෙනවා. ඒක ඍණ ආරෝපිත වස්තුවක්. ස්වර්ණපත් දර්ශකයේ ඍණ ආරෝපිතයි. මේ ස්ථිර ආරෝපිත ස්වර්ණපත් දර්ශකයකට විදුච්චුම්බක තරංග පතන වෙන සලස්සුවාම අපිට දකින්න හම්බ වෙනවා මෙයාගේ උත්ක්‍රමණය අඩු වෙනවා. මොකක් දකින්න හම්බ වෙන්නේ? මෙයාගේ උත්ක්‍රමණය අඩුමක් වෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරි. මේ විද්‍යාවේ තිබිච්ච එකේනා රයිට් ලෙස ආරෝපිත ස්වර්ණපත් දර්ශකයේ තිබුණා එයාගේ උත්ක්‍රමණය අඩු වීම ඇල්ෆා කියමු කො. හරි. එතකොට මේ ආකාරයෙන් උත්ක්‍රමණය මොකක්ද වෙන්නේ? අඩු වීමක් සිද්ධ වෙනවා. උත්ක්‍රමණය අඩු වීම. එතකොට තීටා කියන එකට වඩා කුඩා වෙනවා කවුද? ඇල්ෆා. තීටාට වඩා ඇල්ෆා මොකද වෙන්නේ? කුඩා වෙනවා. උත්ක්‍රමණය අඩු වෙනවා. දැන් විද්‍යාඥයන්ට හරි ප්‍රශ්නයක් ආවා. මේ උත්ක්‍රමණය අඩු වුණේ කොහොමද? අපි දන්නවා ස්වර්ණපත් දර්ශකයේ උත්ක්‍රමණය අඩු වෙන්න නම් ඒ තින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ යම් උත්ක්‍රමණයක් තිබුණා බාහිර මොකක් හරි විදිහකට මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වුණේ කොහොමද කියන ගැටලුව තමයි යන්නේ. එතකොට හැම විදුචුම්බක තරංගයකට මේක උනේ නැහැ. සමහර විදුචුම්බක තරංග පතනය වෙන සැලැස්සුවාන් පස්සේ මෙන්න මෙයාගේ උත්ක්‍රමණය මොකක් වෙනවා කියලාද? උත්ක්‍රමණය අඩු වීමක් සිද්ධ වෙනවා. ඒ උත්ක්‍රමණය අඩු වීම හේතුනේ මොන මොන කාරණා නිසාද කියන එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට මෙතන පැහැදිලිව දක්වලා තියෙන ස්වර්ණපත් දර්ශකයේ රූප සටහන. හරි. උතලට පුළුවන් තියෙන ස්පේස් එකේ මුලින්ම මෙන්න මේ ස්වර්ණපත් දර්ශකයේ අඳින්න. හරි. මේ දෙක ස්ටෙප්ස් වලට මේ දෙක අඳින්න අපි මුලින්ම බලමු. හරි. එතන පල්ලෙහා ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ලියන්න. රෝ ලියන්න. ඍණ ලෙස ආරෝපිත ස්වර්ණපත්‍ර දර්ශකයක් වෙත් ස්වර්ණපත් දර්ශකයකට
ලෙස ආරෝපිත ස්වර්ණ පදර්ශකයකට විදුත් චුම්බක තරංග පතනය වීමට සැලැස්සූ විට විදුත් චුම්බක තරංග පතනය වීමට සැලැස්සූ විට චුම්බක තරංග පතන වීමට සැලැස්සූ විට හරි එහේ උත්ක්‍රමණය අඩුවන බව දැකිය හැකි විය. එහේ උත්ක්‍රමණය අඩුවන බව දැකිය හැකි විය. හරි. එහේ උත්ක්‍රමණය අඩුවන බව දැකිය හැකි විය. ඉන් පැහැදිලි වන්නේ ඉන් මෙහිදී සිදුවිය හැකි කරුණ වන්නේ විදුත් චුම්බක මෙහි සිදුවිය කරුණ වන්නේ යම් ආකාරයකට ඉලෙක්ට්‍රෝන මෙහි සිදුවිය හැකි වන්නේ යම් ආකාරයක ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයෙන් ඉවත්ව යාමයි හරි මෙහි ඇති විශේෂත්වයේ වන්නේ යම් යම් විදුත් චුම්බක තරංග වලට පමණක් මෙහිදී විශේෂත්වයන් වන්නේ යම් යම් විදුත් චුම්බක තරංග වලට පමණක් උත්ක්‍රමණය අඩුවන බව පෙනීමයි කියලා පුතල් ලස්සන මේ ටික අඳින්න පැහැදිලි හරි බස් ලියන්න එයනුව පැහැදිලි වන්නේ විදුත් චුම්බක තරංග වලින් විදුත් චුම්බක තරංග හේතුවෙන් ඉලෙක්ට්‍රෝන උදාසීන වීම හෝ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිදු වී ඇති බවයි ඉලෙක්ට්‍රෝන උදාසීන වීම හෝ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිදු වී ඇති බවයි හරි පැහැදිලි ඒ හරි නමුත් විදුත් චුම්බක තරංග ධන ආරෝපිත නොවන බැවින් පැහැදිලි වන්නේ විදුත් චුම්බක තරංග මගින් ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන බවයි right හරි දැන් ඔන්න දැන් පැහැදිලි විදුත් චුම්බක තරංග මගින් ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන බව පැහැදිලි වුණා right දැන් අපි විද්‍යාඥයෝ මේ සම්බන්ධව කරපු පරීක්ෂණ ස්ටෙප් බයි ස්ටෙප් මොකක්ද ඒගොල්ලෝ කරපු නිරීක්ෂණ මොනවද කියන එක එකින් එක පැහැදිලි කරගෙන යමින් ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලෝ කරපු නිරීක්ෂණත් එක්ක මේක පැහැදිලි කිරීමකට එළඹෙන්න. මෙහෙම වුණේ ඇයි කියන කාරණාවට අපිට එළඹෙන්න හැකියාව තියෙනවා. right හරි. අපි පළවෙනියෙන්ම බලමු මෙන්න මෙහෙම ලියන්න මෙහෙම එහා පැත්ත බලන්න මෙන්න මෙහෙම කියනවා. ඒ අනුව පැහැදිලි වනුයේ ලෝහ පෘෂ්ඨයක් මත යම් විදුත් චුම්බක විකිරණයක් පතන විට ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වන බවයි. මෙම සංසිද්ධිය තවදුරටත් අන්වේෂණය කිරීම සඳහා පහත පරීක්ෂණාත්මක සැකැස්ම පාවිච්චි කරා. හරි. දැන් මොකද්ද මේගොල්ලෝ පාවිච්චි කරන පරීක්ෂණාත්මක සැකැස්ම? හරි. මෙන්න මේ විදිහට දැන් හොඳට මේක ඉතාම පැහැදිලිව අහගන්න. හරි. හොඳින් බලාගන්න. දැන් මේගොල්ලෝ ප්‍රේචනය කරලා නැත්තම් වාතය ඉවත් කරන ලද නලයක්. හරි. ටියුබ් එකක් ගන්නවා. right. මෙහෙම ටියුබ් එකක් අරගෙන ඉවර වෙලා හරි මෙන්න මේ මෙතනින් අපි සම්බන්ධ කරගත්ත මෙන්න මේ කැතෝඩය හරි ඒ වගේම මේ පැත්තට අපි සම්බන්ධ කරත ඇනෝඩය කැතෝඩය සහ ඇනෝඩය කියලා කියනවා රයිට් මෙතනින් මේ විදිහට සම්බන්ධකමක් දීලා තියෙනවා මේ ආකාරයට විශාල වෝල්ටීයතාවයක් හරි විශාල වෝල්ටීයතාවයක් අපි දෙනවා මෙතන ඍණාත්මකය මෙතන ධනාත්මකය විශාල වෝල්ටීයතාවයක් දීලා තියෙනවා right එතකොට
ඊට පස්සේ මෙයා හරහා විභව අන්තරය බලින්න වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඒ වගේම තමයි දැන් මේ වෝල්ටීයතාවය පුතේ විචලනය කරන්න පුළුවන්. හරි වෙනස් කරන්න පුළුවන් වෝල්ටීයතාවයක්. හරි. මේක ඍණාත්මකය, මේක ධනාත්මකය, මේ වෝල්ටීයතාව විනාශ කරන්න පුළුවන්. පස්සේ මේ විදිහට තියෙනවා. දැන් මෙතනින් අපි සම්බන්ධ කරලා තියෙනවා මොකද්ද? මයික්‍රෝ ඇමීටරයක්. හරි. මයික්‍රෝ ඇමීටර. ඒ කියන්නේ මයික්‍රෝ ඇම්පියර් 10^6. 10^6 පරාසී ධාරාවන් වයින්න පුළුවන් ඇමීටරයක් අපි සම්බන්ධ කරලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මේ ආකාරයට ඔහම තියෙනවා. රයිට්. එතකොට දැන් මේක තමයි පරීක්ෂණාත්මක සැකැස්ම. හරි. දැන් කොහොමද? දැන් මෙතන තියෙනවා රික්ත නලයක්. හරි මයික්‍රෝමීටරය, වෝල්ට්මීටරය වගේ දේවල් තියෙනවා. හරි. මේ තියෙන මයික්‍රෝමීටරය, මේ වෝල්ට්මීටරය, මේ රික්ත නලය. මේකේ වාතය නැහැ. රික්තයක් තියෙනවා. හරි. මේක ඍණාග්‍රයට සම්බන්ධ කරලා මේක ධනාග්‍රයට සම්බන්ධ කරලා. ඊට පස්සේ විද්‍යාඥයෝ කරේ මොකක්ද? මේ කැතෝඩයට. හරි. කැතෝඩය කියන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩ වැඩියෙන් තියෙන එකනේ. හරි. ඒකට විදුත් චුම්බක තරංග, විවිධ තරංගායන් පරාසයනවල විදුත් චුම්බක තරංග පතනෙමන සැලැස්සුවා. හරි. මේ විදිහට පතනෙමන සැලැස්සුවා. මේ ආකාරයට. රයිට්. මේ විද්‍යුත් චුම්බක විකිරණ පතනය වුණාම පතනය වුණා. එතකොට මේ විද්‍යුත් චුම්බක තරංග පතනය වෙනකොට අපිට මෙන්න මේ මයික්‍රෝමීටරේ පාඨාංකයක් දකින්න හම්බ වුණා. මොකක්ද උනේ පාඨාංකයක් දකින්න අවස්ථාව ලැබුණා. හරිද? දැන් එතකොට ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග පතනය වුණාන් පස්සේ මේ මේ වෝල්ට් මීටරේ විභවන්තරය මගේකට මයික්‍රෝමීටරේ පාඨාංකයක් පෙන්වනවා. දැන් මාර ප්‍රශ්නය. අපි දන්නවා ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ඕනේ. එතකොට දැන් මේ මයික්‍රෝමීටරයේ තියෙන පරිපථය ගත්තාම මෙන්න මේකනේ පරිපථය පරිපූර්ණ වෝල්ට්මීටරයක්. ඕක තමයි පරිපථය. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ තියෙන හිස් අවකාශය. ඒ හිස් අවකාශයක් තියෙද්දී අපිට මයික්‍රෝමීටරයේ පාඨාංකයක් පෙන්වනවා. හැබැයි මේ පාඨාංකය පෙන්වන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග පතන වෙන සැලැස්සුවක් විතරයි. ඒක නැවැත්තුවම පාඨාංකයක් නැහැ. දැන් විද්‍යාඥයන්ට මාන ප්‍රශ්නයක්. කොහොමද මේ රික්තයක් තුලින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ? අනික මෙතන ඉලෙක්ට්‍රෝන තිබුණේ නැහැ. අපි දන්නවා සන්නායකයේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. සතරතා ඉලෙක්ට්‍රෝන තියෙනවා. නමුත් මේ හිස් අවකාශයේ ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් කොහොමද මේ ධාරාවක් පෙන්වන්නේ කියන ප්‍රශ්නයක් ආවා. දැන් විද්‍යාඥයෝ 17 කල්පනා කළා. එහි මේ කල්පනා විවිධ දේවල් මේකට ඉදිරිපත් කළා. අපි කොහොම හරි දැන් අපිට පැහැදිලිව මෙහෙම කතාවක්. මොකද්ද? කොහොම හරි මේ විද්‍යුත් චුම්බක තරංග මගින් මේ ලෝහ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න ඕනේ. මොකද හිස් අවකාශයේ වාතය ඉලෙක්ට්‍රෝන නැහැ. හරි. අයන පරමාණු මොකුත් නැහැ. ඒක නිසා ඉලෙක්ට්‍රෝන තියෙන විදිහක් නැහැ. එහෙනම් මේක තුල මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන ගැලවුණා. හරි. ඒක පැහැදිලි. යම් විදිහකට ඉලෙක්ට්‍රෝන ගැලවිලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගැලවිලා අපිට පැහැදිලි වෙනවා ඉලෙක්ට්‍රෝනේ ගැලවුණාම දැන් මේක ඍණාග්‍රයනේ පුතේ මේක ධනාග්‍රය. ඔබල විදුශේෂ කියන පාළුවෙන් දැනගත්තා මේ පැත්තට විදුශේෂයක් තියෙනවා. මෙයාට F සමානයි EQ කියලා බලයක් ක්‍රියාත්මක ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගමන් කරනවා කියලා කියන්නේ මේ දිශාවට ධාරාවක් ඇතිවෙන බව පැහැදිලියි. හරිද? එතන ඔන්නෝකයි කාරණාව. යම් ඒකේ මේ විද්‍යුත් චුම්බක තරංග මගින් ඉලෙක්ට්‍රෝන පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගැලෙව්වා. හරි. එහෙම ඉලෙක්ට්‍රෝන ගැලවුණාම විභවන්තරයක් තියෙනවා. විභවන්තරය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා මෙන්න මේ මයික්‍රෝමීටරයේ පාඨාංකයක් පෙන්වනවා. ඔන්න දැන් තවදුරටත් අපිට පැහැදිලි වෙනවා මේ විද්‍යුත් චුම්බක තරංග මගින් අනිවාර්යයෙන්ම මේ ලෝහ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝන මොනවා කරනවද? ගලවනවා කියන කාරණා. එහෙම ගැලවුණාම ඒ ඇති වෙන විදුශේෂයේ හේතු කොටගෙන ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිද්ධ වෙනවා. හරිද? ඔන්න අපි දැන් පරීක්ෂණය කරන්න යන්නේ මොකද්ද මොකද්ද වෙන්නේ කියන කාරණාව. හරි. පුළුවන් පල්හා ස්පේස් උඩ ස්පේස් එකක් තියෙනවා මගේ ළමයි. එතන අපි ඇත්තටම දාපු පින්තූරයකුත් තියෙනවා. ඒක තමයි මේ අඳින්නේ. ඒ ඉස්සරහ ඒ ඉහලින් ලස්සනට පාට් පෑන් පාවිච්චි කරලා මගේ පැටව් මෙන්න මේ රූප සටහන අඳින්නකෝ. හරි. හරි. හොඳයි. හරි. ලියන්න මෙහෙම ළමයි. ලියන්න මෙහෙම. දැන් ස්පේස් එකේ හිස් තියෙන තැන් වලත් ලියාගෙන යන්න. හරි. පළහැර වල වලටත් අපි ගොඩක් මෙතන සටහනක් දාන්න වෙනවා. ලියාගෙන ලියාගෙන යමු. හරි. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ඔරේචනය කරන ලද නැත්නම් ඔරේචනය කරන ලද රචනය කරන ලද නලයක් රූපයේ පරිදි මයික්‍රෝමීටර් සහ වෝල්ට්මීටර් සහ වෝල්ටීතා සැපයුම් ආධාරයෙන් සම්බන්ධ කරන ලදී. එහිදී ඉන්පසු
පිනාග්‍රය හා සම්බන්ධ කැතෝඩය මතට පිනාග්‍රය හා සම්බන්ධ කැතෝඩය මතට විදුචුම්භක විකිරණ පතනය වීමට සලස්වනු ලැබේ. විදුචුම්භක විකිරණ පතනය වීමට සලස්වනු ලැබේ. යම් සංඛ්‍යාතයක් සහිත විදුචුම්භක තරංගවලට අනුරූපව මයික්‍රෝඇමීටරේ කියවීමක් ඇතිවන බව දැකීමට හැකි විය. කියවීමක් ඇතිවන බව දැකීමට හැකි විය. හරි, කියවීමක් ඇතිවන බව දැකීමට හැකි විය. යනුව පැහැදිලි වන්නේ මෙහි සංවෘත පරිපථයක් සෑදෙන බවයි. හරි, රික්තය තුළ ඉලෙක්ට්‍රෝන නොපවතී. යනුව සිදුවිය යුත්තේ පතනය වන විදුචුම්භක තරංග හේතුවෙන් කැතෝඩේ පවතින යම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගැලවී ඉන්පසු එහි පවතින විදුත් ක්ෂේත්‍රයේ හේතුවෙන් P සිට Q ට හිස් අවකාශය තුළ ගමන් කිරීමයි. එසේ ගමන් කොට සංවෘත පරිපථය සකස් කර ගන්න අතර එම නිසා මයික්‍රෝඇමීටරය පාඨාංකයක් පෙන්වනු ලබයි. රයිට්, පැහැදිලි. රයිට්, ඔන්න ඔය කාරණාව තමයි ඔපතාලට අපි සටහන් කළේ. දැන් අදහසක් ගන්න පුළුවන්. දැන් අපි මේක පැහැදිලි කරගන්න යන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා. හරි. දැන් එතන රූප සනහනකුත් තියෙනවා, වෙනම ඔයගොල්ලෝ අඳපු රූප සනහන අමතරව. හරි, ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම මාතෘකාවක් තියෙනවා. පතනය වන විදුත් චුම්භක තරංගවල තීව්‍රතාවය නියතව තබා ගනිමින් තහලුවත ඍබුවන්තරය වෙනස් කිරීම. හරි, දැන් බලමු මෙන්න මෙහෙම දෙයක් අපි කරනවා. මොකක්ද කරන්නේ? දැන් මේ පරීක්ෂණ කර බලමු. දැන් අපි මේ මතක තියාගන්න, මේ පතනය විදුත් චුම්භක තරංග වලට තීව්‍රතාවයක් ඉන්ටෙන්සිටි එකක්, ඒ වගේම ෆ්‍රීක්වන්සි එකක්. හරි, ඉන්ටෙන්සිටි එකයි ෆ්‍රීක්වන්සි එකයි. දැන් අපි පතනය වන විදුත් චුම්භක තරංග වල සංඛ්‍යාතේ හෝ තීව්‍රතාව විනාශ කරන්නේ නැතුව මම මෙන්න මෙතනදී තියෙන වෝල්ටීයතාවය විනාශ කරනවා. හරි, දැන් විවිධ දේවල් කරනවා. වෝල්ටීයතාව වැඩි කරනවා. එතකොට දැන් මේවා මුලින්ම අපි කරන්නේ මෙන්න මේ මේවා කරලා බලමු. ඊට පස්සේ අන්තිමට තමයි පැහැදිලි කිරීමට යන්නේ. එතකොට ඔබ දැන් මේවා මම ඉදිරිපත් කර කර යද්දී මේ වෙන්නේ කොහොමද කියලා හිතන්න යන්න එපා. හරි, ඒක කරන්න බෑ. දැන් හැබැයි ඒකට සොලියුෂන් එක අපි දීලා තියෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් පැහැදිලි කළ අන්තිමට මොකද්ද මේ උනේ කියලා. දැන් අපි දන්නවා පැහැදිලි කරපු නිසා. නමුත් ඒ කාලේ මේක කරගන්න බැරි වුණා. හරි. කොහොම වුණත් මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයක් අනිත් ප්‍රස්ථාර ඉතාලම වැදගත්. හරි, මේ පැත්තට ඔබ ගන්නවා තීව්‍රතාවය. මොකද්ද ගන්නෙ? පතනය වන විදුත් චුම්භක තරංග වල තීව්‍රතාවය. හරි, y අක්ෂයට ගන්නවා. මොකක්ද? ඍබුවන්තරය. වා, මෙතන වෝල්ටේජ් එක 0.5 වෝල්ට් ඉඳන් වැඩි කරගෙන යනවා. හැබැයි එතකොට හරි, වෝල්ට් වැඩි කරනවා. දැන් එහෙම කරාම පස්සේ අපිට දකින්න හම්ුණේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙමයි. හරි, මේ විදිහට ගියාම ඔන්න ඔහොම ප්‍රස්ථාරය. ඒ කියන්නේ ඍබුවන්තරය වැඩි කරා කියලා තීව්‍රතාවය වෙනස් වුණේ. මොකක් හරි තීව්‍රතාවයක් තියාගත්තා මේ ඇති වුණ ධාරාව. හරි, දැන් අපි තීව්‍රතාව නියත තියාගෙන මේ අපි කතා කරන්නේ ඇමීටරේ පාඨාංකය. හරි, මයික්‍රෝ ඇමීටරේ.
hari tiubrathave nimetana pavichchi karanne metana thamai tiubrathave thiyenne samawenna metana ee ai kiyala kiyanne tiubrathawa metana api katha karanne dharawa hari me micrometre dharawa ai 1 kiyamu ai 1 right dharawa katha karanne etoka apita peenawa me dharawa wenas une ne etanin apita pahadili karaganna puluwan dharawa wenas une ne kiyala kene vibhavantare yanawa api awa thiyena samikaranaya mokada v samana i r hari vibhavantare wedi kara kiyala dharawa wenas une ne hari ehem prashneyak thiyenawa etoka ehena dan mereka pahedili karaganna vibhavantare wedi kara kiyala dharawa wenas une ne onna oka thama apita dakinna hamba une pahedilida right ita passe right hari liyanne e space ekak ehema liyanna liyanna space ekak athin liyanna liyanna ehetha parikshanaatmaka sakasme ehetha parikshanaatmaka sakasme pataneyawana vidutchumbaka taranga wala pataneyawana vidutchumbaka taranga wala තීව්‍රතාවය නියතව තබා ගනිමින් නියත තබා ගනිමින් දෙකලවර විභවාන්තරය වැඩි කිරීම සිදු කරන ලදී දෙකලවර විභවාන්තරය වැඩි කිරීම සිදු කරන ලදී හරි දෙකලවර විභවාන්තරය වැඩි කිරීම සිදු කරනවා එහිදී එහිදී මයික්‍රෝඇමීටරයේ පාඨාංකය වෙනසක් සිදු නොවුනි හරි වෙනසක් සිදු නොවුනි ඉන් පැහැදිලි වන්නේ මෙහිදී විභව අන්තරය සමග ප්‍රකාශ ධාරාව හරි තමයි ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන සැතෙන ධාරාව හරි ධාරාව ප්‍රකාශ ධාරාව වෙනස් නොවන බවයි හරි වෙනස් නොවන බවයි පැහැදිලි වෙනස් වෙන්නේ හරි right දර දැන් අපි වෙනස් නොවන බවයි කියලා පුතාලා මේක අඳින්න අවශ්‍ය නැහැ මෙන්න මේ ප්‍රස්තාර විතරක් පුතේ පොඩ්ඩක් අඳින්න හරි ප්‍රස්තාර විතරක් අඳින්න දැන් එකමට හරි දැන් අපි බලුවොත් එහෙම එතකොට ඉලෙක්ට්‍රෝන ගැලවුණාම විභවාන්තරය වැඩි කරාම F සමානයි EQ 90 EQ 90 ඉලෙක්ට්‍රෝනේ මත ඇතිවෙන බලය වැඩි වෙනවා බලය වැඩි කරලා ඉලෙක්ට්‍රෝන ඉක්මනට මෙතනට යනවා හැබැයි ඉලෙක්ට්‍රෝන ඉක්මනට මෙතනට ගියාට ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් වෙලා නැතුව ඇති මොකද අපි දන්නවා ධාරාව වැඩි වෙන්න නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හරි number of electrons වැඩි වෙන්න ඕන හරි ඒකනේ දැන් සන්නායකයක් ගත්තොත් V සමාන IR දැම්මහම පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙනවා හැබැයි මෙතනදී ධාරාව වැඩි කරාම පස්සේ අපිට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙලා නැති නිසා මයික්‍රෝමීටරේ ධාරාව වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ පැහැදිලිද අන්න එහෙනම් අපිට පැහැදිලි වෙනවා විභවාන්තරය වැඩි කරාට ධාරාව වැඩි වෙනවා හැබැයි ඉලෙක්ට්‍රෝන ඉක්මනට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන ඉක්මනට ගියාට වැඩක් නැහැ අපිට ධාරාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තප්පරයකදී හරස් කඩක් හරහා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඒක වෙනස් වෙලා නැහැ හරි ලියන්න මෙහෙම පල්ලි හැල් ලියන්න යනවා පැහැදිලි වන්නේ යන්න පැහැදිලි වන්නේ විභවාන්තරය වැඩි කළ විට විභවාන්තරය වැඩි කර විට ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන ඉලෙක්ට්‍රෝනිය ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන ඉලෙක්ට්‍රෝනිය මත ක්‍රියා කරන බලය වැඩි වෙන බවත් මත ක්‍රියා කරන බලය වැඩි වෙන බවත් එම බලය නිසා කැතෝඩයේ සිට ඇනෝඩයට ඉලෙක්ට්‍රෝන ඉක්මනින් ගමන් කරන බවත් නමුත් ඒකක කාලයකදී ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් නොවන බැවින් නමුත් මෙහිදී විභවාන්තරය සමග ධාරාව වෙනස් නොවන බව හරි
යනුව පැහැදිලි වන්නේ යනුව පැහැදිලි වන්නේ විභවන්තරයත් සමග යනුව පැහැදිලි වන්නේ විභවන්තරයත් සමග ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නොවෙනස් බැවින් ධාරාව වෙනස් නොවන බවයි ධාරාව වෙනස් නොවන බවයි right හරි හොඳයි ඊට පස්සේ තියෙනවා මේ තහඩුවේ විභවන්තරය මාරු කරනවා හරි මාරු කළ විභවන්තරය වැඩි කරනවා බලමු පොඩ්ඩක් දැන් තහඩුවේ විභවන්තරය මාරු කරනවා කියලා කියන්නේ මෙන්න මේ දෙකේ දිහාව මාරු කරනවා හරිද කියන්නේ මේ පැත්තට ධනාත්මක දින මෙහෙට ඍණ දින දැන් එතකොට මේ පැත්ත ධනාත්මක වෙනවා මේ පැත්ත ඍණාත්මක වෙනවා දැන් බලමු මොකද වෙන්නේ කියලා මම මේ විදුලි චුම්බක විකිරණ ටික පොඩ්ඩක් අයින් කරනවා හරි ඒගොල්ල පතනේ වෙනවා කියලා අපි දැන් දන්නවනේ හරි මේ විදුලි චුම්බක විකිරණ පතනේ වෙලා ඉවර වෙලා මේ ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා හරි ඉලෙක්ට්‍රෝන ගැලවුණාම මොකද වෙන්නේ මේ පැත්ත ඍණාත්මක මේ පැත්ත ධනාත්මක දැන් විදුලි ශේෂ්ත්‍රය තියෙන්නේ මෙන්න මේ දිශාවට හරි මෙන්න මේ දිශාවට එතකොට දැන් විදුලි ශේෂ්ත්‍රය තියෙන්නේ මේ දිශාවට එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයට බලය ඇති වෙන්නේ මෙහෙට හරි F සමානයි EQ කියන බලය ඇති වෙන්නේ මෙහෙට හැබැයි සංවෘත පරිපථයක් හැදෙන්න මෙතනින් ගැලවෙන ඉලෙක්ට්‍රෝනය මෙහෙට ගමන් කරනවා හරි එතකොට මෙයා මත විරුද්ධව බලයක් තියෙනවා මේ දිශාවට යන්නේ මේ දිශාවට යන බලයක් තියෙනවා හරි දැන් මේ විභවන්තරය අනෙක් පැත්ත මාරු කළ විල වැඩි කරද්දී ඔයගොල්ලෝ දන්නවා මේ ඉලෙක්ට්‍රෝනය මත බලය අනිත් දිශාවට යනවාම ඉලෙක්ට්‍රෝනට යන්න අමාරුයි හරි ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් වගේ දැන් අපි තව ඉස්සරහට ගෙන කතා කරනවා අපි මෙහෙම දැන්ට ගොඩාක් කතා කරන්නේ නැහැ තාම ඔයගොල්ලන්ට පැහැදිලි නැහැ හරි විභවන්තරේ මාරු කරලා ඉස්සරහට අපි ඒක පැහැදිලි කරගමු තීව්‍රතාව නැත්නම් මේ ඇමිටේ පාඨාංකය මයික්‍රෝ ඇම්පියර් මේ පැත්තට විභවන්තරේ මෙහෙට හරි විභවන්තර ඍණම තමයි දැන් මාරු කරන්නේ අන්න එහෙම කරද්දී අපිට දකින්න හම්බ වෙනවා මොකද්ද වෙන්නේ මේ විදිහට ධාරාව අඩු වෙලා එක්තරා ස්ථානයක ධාරාව ගමන් කරන්නේ නැතුව නවතින හරි මෙන්න මේ ස්ථානයට بس ධාරාව ගමන් කරන්නේ හරි අනේකත් සිද්ධ වෙනවා ලියන්න මෙහෙම ලියන්න විභවන්තරයේ දිශාව මාරු කොට විභවන්තර දිශා මාරු කොට මන් සමාන කොට ක්‍රමෙන් වැඩි කරන විට මම වැඩි කරන විට මයික්‍රෝමීටරේ පාඨාංකය ක්‍රමෙන් අඩුවීමක් සිදුවන බව ක්‍රමෙන් අඩුවීමක් සිදුවන බව දැකිය හැකි විය ක්‍රමෙන් අඩුවීමක් සිදුවන බව දැකිය හැකි විය හරි යනුව කිය කියලා මෙන්න මේ ප්‍රස්තාර විතරක් අඳින්න පුතේ එතන පල්ලෙහැම් පොඩක් පැත්තෙන් ඉඳ තියලා ප්‍රස්තාර මේ ප්‍රස්තාරය අඳින්න හරි ඊට පස්සේ ලියන්න මෙහෙම පස්සේ ලියන්න මෙහෙම දැකිය හැකි විය පස්සේ ලියන්න මෙහෙම මෙහිදී නම් විදුලි ශේෂ්ත්‍රයේ දිශා මාරු වන බැවින් ගැලවෙන ඉලෙක්ට්‍රෝනයට අනෙක් අග්‍රයට ගමන් කිරීමට විරුද්ධව බලයක් ඇතිවේ ගමන් කිරීමට විරුද්ධව බලයක් ඇතිවේ එම බලයේ විශාලත්වය ක්‍රමෙන් වැඩි කරන විට යම් හේතුවක් මත අපි තම දන්නේ යම් හේතුවක් මත ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වී ධාරාව ශුන්‍ය වීම සිදු විය හැක ධාරාව ශුන්‍ය වීම සිදු විය හැක right ධාරාව ශුන්‍ය වීම සිදු විය හැක right ඔන්න එතකොට යනු අපිට පැහැදිලි වෙනවා යම් යම් මොකක් හරි හේතුවක් මත අපි දන්නේ නැහැ මොකද හේතුව කියලා කොහොම හරි ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක අඩු වෙලා නැවතිලා තියෙනවා අන්න ඒක අපි සාකච්ඡා කරේ right ඊට පස්සේ පොඩ්ඩේ බලන්න එහා පැත්තේ තවත් මාතෘකාවක් තියෙනවා පතනය වෙන විදුලි චුම්බක තරංගයේ සංඛ්‍යාතය නියතව තබා ගනිමින් තීව්‍රතාව වෙනස් කිරීම හරි අපි එතනින් නැවතුන්නේ නැහැ දැන් අපි දන්නවා අපිට සමස්ත ප්‍රස්ථාරයක් උතේ එනවා මෙන්න මේ විදිහට හරි අපි මේ ප්‍රස්ථාරයේ මේක අයින් කරමු right මේක අයින් කරාම සමස්ත ප්‍රස්ථාර ඒ කියන්නේ විභවන්තරයත් එක්ක ධාරාව කොහොමද වෙනස් වුනේ කියන කාරණාව අපි කතා කරන්න යන්නේ.
හරි විභව අන්තරයත් එක්ක ධාරාව කොහොමද වෙනස් වෙන්නේ සමස්ත ප්‍රස්ථාරය අපි ගමුකෝ එනවා සමස්ත ප්‍රස්ථාරය අපිට මෙන්න මේ විදිහට එනවා right මේ ආකාරයට මේ පැත්තට ධාරාව මයික්‍රෝ ඇම්පියර් ඒ වගේම මේ පැත්තට විභව අන්තරය right ඊට පස්සේ පුතාලට පේනවා මෙන්න මේ විදිහට අපි දන්නවා ප්‍රස්ථාරය අපිට ආවේ මෙන්න මේ විදිහට ඍණාග්‍රය සාධනන ඔළුව විදිහට හරි සමා වෙන්නේ මේ ටික තව ටිකක් හරි වැඩිවීමක් නැහැ කෙලින් රේඛාව තීරුතාව වෙනස් වුණේ නෑ ඔන්න විදිහ තමයි වුණේ දැන් ඊට පස්සේ තව විවිධ පරීක්ෂණ මේක අපි කරා ඊට පස්සේ අපි කරේ මොකද්ද පළවෙනි මාතෘකාව දිදී මොකද්ද පතන විදුලි චුම්බක තරංගයේ සංඛ්‍යාතිනුත්ම තීව්‍රතාවය පුතේ මේ පතන වෙන විදුලි චුම්බක තරංගයේ සංඛ්‍යාත වෙනස් කරේ නෑ ෆ්‍රීකවෙන්සි වෙනස් කරේ නෑ තීව්‍රතාව වැඩි කළා තීව්‍රතාවය කියන්නේ අපි දන්නවා වොට් එක එක ප්‍රමාණය බල්බ තියෙනවා දැන් එක බල්බ් එකක වොට් ප්‍රමාණයද එකා ගියා ඊට වඩා වැඩි වොට් නම් පස්සේ ඒක දීප්තිය වැඩි තීව්‍රතාව වැඩි තීව්‍රතාව වැඩි කරා හරි දැන් ඇත්තටම තීව්‍රතාව කියන්නේ මොකක්ද ඒ සම්බන්ධව ඉස්සරහට අපි කතා කරනවා දැන් අදහසක් ගන්නවා තීව්‍රතාවයේ දීප්තිය අපි ඇහැට පේන එකකින් ගත්තොත් එහෙම නැත්නම් තීව්‍රතාව වැඩි කරනවා හරි තීව්‍රතාව වැඩි කරාම පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඒ කියන්නේ තීව්‍රතාව වැඩි කළා අර වෝල්ටීයතාවයේ ධනාග්‍රයේ ඉඳන් ඍණාග්‍රයේ දක්වා වෙනස් කරද්දී මුළු ප්‍රස්ථාරය අපිට මෙන්න මේ විදිහට හරි ඔන්න අපි තීව්‍රතාවයේ අයි ඉඳගෙන මේක කෙලින් රේඛාවක් හරි 2යි දක්වා වැඩි කළාම ඔහොම 3යි දක්වා වැඩි කළාම මෙහෙම එතකොට අපිට පැහැදිලි වෙනවා තීව්‍රතාවයේ වැඩි කිරීමත් එක්ක මොකක්ද වෙන්නේ අර ප්‍රකාශ ධාරාව අරක තුන මේ මයික්‍රෝමීටරය තුන ගමන් කරන ධාරාව මොකක් වෙනවා කියලාද වැඩි වෙනවා කියලා හරි ලියන්න මෙහෙම ලියන්න පතන විදුලි චුම්බක තරංගයේ තීව්‍රතාවය ඉහළ නංවන විට ප්‍රකාශ ධාරාව වැඩි වෙන බව දැකිය හැකි වේ ප්‍රකාශ ධාරාව වැඩි වෙන බව දැකිය හැකි වේ හරි ප්‍රකාශ ධාරාව වැඩි වෙන බව දැකිය හැකි වේ හරි ඉන් පැහැදිලි වන්නේ තීව්‍රතාවයේ වැඩිවීමත් සමග ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වී ඇති බවයි. හරි. තීව්‍රතාව වැඩි වී ඇති බවයි. දැන් විද්‍යාඥයෝ මෙතනදී දැන් අපි ඉස්සරහට එක පැහැදිලි කරමු. හරි. තීව්‍රතාවය වැඩි වෙනකොට ධාරාව වැඩි වීමයි උනේ. හරි. නමුත් මෙහිදී නැවතුම් විභවය. මෙන්න මේකට අපි නැවතුම් විභවය. හරි. ස්ටොප් පොටෙන්ෂියල්. නැවතුම් විභවය. නැවත විභවය. නමුත් මෙහිදී නැවතුම් විභවය වෙනසක් වී නොමැත. රයිට්. නැවතුම් විභවය වෙනසක් වී නොමැත. කියලා පුතල් ලස්සන්ට මෙන්න මේ ප්‍රස්ථාරය පිට ඇඳගන්න. හරි. අපි ඊට පස්සේ තවත් පරීක්ෂණයක් කරා මොකක්ද? පතන වෙන විදුලි චුම්බක තරංගයේ තීව්‍රතාවය නියතව තබා ගනිමින් සංඛ්‍යාතය වෙනස් කිරීම කියන කාරණාව කළා. හරි. දැන් හරි. පතන වෙන විදුලි චුම්බක තරංග වල සංඛ්‍යාතය වෙනස් කරා තීව්‍රතාව වෙනස් කරන්නේ නැතු. හරි. එතකොට මෙන්න මෙහෙමයි උනේ. හරි. ප්‍රස්ථාරයේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. අපි ඒකගෙන බලමු. මේ පැත්තට ප්‍රකාශ ධාරාව, හරි? දුරින් ගමන් කරන ධාරාව, ඒ වගේම මේ පැත්තට මොකද්ද? වෝල්ටීයතාවය. එතකොට තීව්‍රතාව වෙනස් කරේ නෑ. හරි. මුල් ප්‍රස්ථාරය කොහොමද? අයි හරි තීව්‍රතාව F1 කියන සංඛ්‍යාතයක් තියෙනවා. ඊට වඩා වැඩි සංඛ්‍යාතයක් තියෙන අවස්ථාවේදී එතනදිත් මේ මෙන්න මේ ප්‍රදේශය එහෙමමයි. එහෙනම් සංඛ්‍යාතය වැඩි කරනකොට නැවතුම් විභවය වැඩි වුණා. මෙන්න මේ ආකාරයට. මේකට F1, මේකට F2, මේකට F3. හරි? F1 ට වඩා වැඩි F2, F2 ට වඩා වැඩි මොකද්ද? F3. හරි, ඔන්න ඕක තමයි උනේ. ලියන්න පළවෙනි මෙහෙම ලියන්න. පතනීමේ විදුලි චුම්බක තරංගවල තීව්‍රතාවයේ නියතව තබා ගනිමින් එහි තීව්‍රතාවය නියතව තබා ගනිමින් එහි සංඛ්‍යාතය වැඩි කල විට නැවතුම් විභවය වැඩි වෙන බව දක්නට ලැබිනි
නැවතුම් විභවය වැඩි වෙන බව දක්නට ලැබුණි. Alright? නැවතුම් විභවය වැඩි වෙන බව දක්නට ලැබුණි. කියලා මේ ප්‍රශ්න අරගෙන ekala vidyaknyan pauranika bhautika vidyavata anukoolawa pauranika bhautika vidyavata anukoolawa salakunu labuwe shakti randa pavatinuwe tivrathave mata bavai namut විදුචුම්බක තරංගවල ශක්තිය තීව්‍රතාවයේ මත හඳා නොපවතින බව ইহත ප්‍රතිඵල විශ්ලේෂණයේදී පැහැදිලි විය. ইহත ප්‍රතිඵල විශ්ලේෂණයේදී පැහැදිලි විය. මෙබැවින් ইহත සංසිද්ධිය පැහැදිලි කර ගැනීමට නොහැකිව විද්‍යාඥයන් විශාල ගැටලුවකට මුහුණ දෙන ලදී. Right. හරි. දැන් මෙන්න මේ අනුපාඨ ටික පුතාලා සකස් කරගන්න. අපි ඊට පස්සේ විශේෂයෙන් අනේ කාරණාව ගැන සාකච්ඡා කරන්න යමු. හරි. හොඳයි. දැන් අපි මූලික වශයෙන් සාකච්ඡා කරා ප්‍රකාශිත ආචරණයේ කියන කාරණාව හා සම්බන්ධ වෙච්ච පරීක්ෂණාත්මක ප්‍රතිඵල මොනවද කියන එක. දැන් අපි අවසානයේදී කිව්වා විද්‍යාඥයන්ටත් මේ ගැටලුවක් වුණා. ඒකල හිටපු විද්‍යාඥයන්ට කොහොමද මොකද්ද මේ වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්න බැරි වුණා. හරි. එතකොට මේ සම්බන්ධව සාර්ථක පැහැදිලි කිරීමක් මේ මෙන්න මේ graphs ආවි කොහොමද වෙන්නේ මොකද්ද කියන සම්බන්ධව සාර්ථක පැහැදිලි කිරීමක් ඇතරම ඉදිරිපත් කරේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා විසින්. හරි. ඇතරම මේ ප්‍රකාශිත ආචරණයේ තියරි එක පැහැදිලි කිරීම සම්බන්ධව එතුමාට නොබෙල් ත්‍යාගයේ පවා ලැබුණා ඒ කල විද්‍යාව සම්බන්ධව. හරි. එතකොට දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් තමයි මේ සම්බන්ධව නිසි පැහැදිලි කිරීමක් ලබා දුන්නේ. හරි. දැන් අපි යන්නේ පැහැදිලි කිරීම සම්බන්ධව සාකච්ඡා කරන්න. බලන්න. එනි මෙහෙම තියෙනවා. පෞරාණික භෞතික විද්‍යාව අනුව විදුචුම්බක තරංගවල ශක්ති රඳා පවතුනේ තරංගයේ තීව්‍රතාවයේ මත විය යුතු නමුත් මෙහිදී ඇති වූ නිරීක්ෂණ අනුව එසේ නොවිය. පෞරාණික භෞතික විද්‍යාවේ සියලුම අනාවැකි සියල්ල ප්‍රකාශ ආචරණයේ ප්‍රතිඵල වලට පටහැනි විය. හරි. ඒතර පෞරාණික භෞතික විද්‍යාවදී අපි තීරණේ අපි දැනගෙන හිටියේ විදුචුම්බක තරංගයක්ම තරංගයක තීව්‍රතාවය හඳා පවතින තීව්‍රතාවය මත තමයි ශක්තිය රඳා පවතින්නේ කියලා. හරි. නමුත් මෙතනදී හැමුනේ නැහැ. ඒක ලොකු අවුලක් වුණා. කටින පැහැදිලි කරගන්න ගියාම ඒ අනුව සියලුම විද්‍යාඥයන් විසින් පැහැදිලි කළ නොහැකි වූ මෙම නිරීක්ෂණ සම්බන්ධව ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් සාර්ථක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලදී. පැහැදිලි කිරීමේ ආකෘතිය වෙනුවට 1905 දී ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් නොබෙල් ත්‍යාගය හිමි කරගන්නා ලදී. හරි. දැන් හැමෝටම පැහැදිලි කරගන්න බැරි වෙච්ච මේ කතන්දරේ පැහැදිලි කරේ ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් තමයි. හරි. ඇල්බර්ට් අයින්ස්ටයින් මොකක්ද මේ සම්බන්ධව කිව්වේ කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් මොකක්ද මේ සම්බන්ධව කිව්වේ කියන කාරණාව. හරි. මේ ඇල්බර්ට් අයින්ස්ටයින් මොකක්ද කිව්වේ කියන කාරණාව. හරි. එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මෙහෙම දැන් අපි කිව්වා ඉලෙක්ට්‍රෝන මේ ප්‍රකාශිත ආචරණය ඇති උනේ විදුචුම්බක තරංගයල වැදිලා ඉලෙක්ට්‍රෝන අපිට ගැලවීමක් සිද්ධ වුණා. එතන ඉලෙක්ට්‍රෝන ගැලවුණා බව අපිට පැහැදිලි. නමුත් ඒක කොහොමද වෙන්නේ? මොකක්ද මේකේ ආකෘතිය කියලා. හරි. එතකොට මෙන්න මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පැහැදිලි කිරීම මෙන්න මෙහෙමයි අපිට එයා ඉදිරිපත් කරේ. මෙන්න මේ විදිහට. හරි. එයා කියනවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මේ විදුචුම්බක තරංගය කියන එක කෙනා ශක්ති පැකට් විශේෂයකින් සමන්විත වෙනවා. මොනවද සමන්විත වෙන්නේ? ශක්ති පැකට් විශේෂයකින්. එතකොට දැන් අපි මෙන්න මේ ලෝහ පෘෂ්ඨයක් ගත්තාම මේ ලෝහ පෘෂ්ඨවල තියෙන පුතේ ලෝහයක් කියලා කියන සතරක ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. බන්ධන වලට බැඳිච්ච නැති ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට ලෝහ පෘෂ්ඨවල තියෙන සතරතා ඉලෙක්ට්‍රෝන. බන්ධන වලට බැඳිලා නැති ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතන මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මෙන්න මෙහෙම. මේ විදුචුම්බක තරංග කියන එක කෙනා ශක්ති පැකට් විශේෂයක්. හරි. ෆෝටෝන කියන්නේ ශක්ති පැකට් විශේෂයකින් සමන්විත වෙනවා. හරි. ශක්ති පැකට්. එතන මේ ෆෝටෝනයක් මෙහෙම ෆෝටෝනයක් තියෙනවා. හරි. මේක කියන මොකද්ද? PHOTON. ප්‍රෝටෝන නෙමෙයි පුතේ ෆෝටෝනය. ඒකෙන් තමයි ෆෝටෝනය කියලා කියනවා. මේ ශක්ති පැකට් එකක්.
හරි මේ ශක්ති පැකට් විශේෂණයේ සමන්විතයි මේක ශක්ති පැකට් එකේ තියෙන එනර්ජි එකක් ශක්තියක් තියෙනවා මේ ශක්ති පැකට් එකේ තියෙන ශක්තිය එයා කියනවා ශක්තිය E නම් E සමානයි HF ඔක සමහර පොතල E සමාන H නියෝ කියලා කියනවා එතකොට මෙතනදී අපි E සමාන HF කියලා කියන්නේ මෙයාගේ ෆ්‍රීකවන්සි එක. මේ විදුලි චුම්බක තරංගයේ ෆ්‍රීකවන්සි එක තමයි F කියන්නේ H කියන්නේ ප්ලාන්ක් නියතය. හරි ඒ කියන්නේ මේ විදුලි චුම්බක තරංගයේ ශක්තිය ෆෝටෝනිය සතු ශක්තිය. හරි අනිත් හැම කතාවක් කියා කියනවා. ඒක ශක්ති පැකට් විශේෂයක් තමයි තියෙන්නේ. මේ ශක්ති පැකට් විශේෂයෙන් එක ශක්ති පැකට් එකක තියෙන ශක්තිය අපි කියා කියන මොකක්ද? ඒ තමයි H. එයා කියනවා මේ ශක්ති පැකට් විශේෂයේ දෙන ෆෝටෝන ඇවිල්ලා මේ නිදහස් නැත්තම් මේ සතර ඉලෙක්ට්‍රෝන වල ගැටෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන වල ගැටිලා මේ ෆෝටෝනිය සතු සියලුම ශක්තිය ඉලෙක්ට්‍රෝනෙට දෙනවා. මේ ෆෝටෝනිය සතු සියලුම ශක්තිය ඉලෙක්ට්‍රෝනෙට දෙනවා. ඉලෙක්ට්‍රෝනේ ශක්තිය ලබා ගත්තාම මොකක්ද වෙන්නේ? දැන් ඇත්තනම මේ ඉලෙක්ට්‍රෝනිය ලෝහ පෘෂ්ඨයත් එක්ක බැඳිලා නෙන්නේ. ලෝහ පෘෂ්ඨයත් එක්ක බැඳුනහම ඒ ලෝහ පෘෂ්ඨයට එතන ඉලෙක්ට්‍රෝන මේ ශක්තිය දුන්නහම පස්සේ ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. හරි හැම ඉලෙක්ට්‍රෝනෙම ගැලවෙන්නේ නැහැ. ඒකටත් අවශ්‍ය කාරණාවක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනය ගලවන්නේ 2 ජූල් කියන ශක්තියක් ඕනේ. මේ ෆෝටෝනේ සතුව තියෙනවා 10 ජූල් කියන ශක්තියක්. අන්න එතකොට මේ ෆෝටෝනේ මේ ඉලෙක්ට්‍රෝන ඇතුළේ මේ ෆෝටෝනේ තියෙන ශක්තිය ඔක්කොම මේ ඉලෙක්ට්‍රෝනට දුන්නහම එයා ගාව තියෙනවා 2 ජූල් ප්‍රමාණයක් එයාට ඕනේ මේකෙන් ගැලවෙන්න. තව 8 ජූල් ප්‍රමාණයක් ඉතුරුයි. අන්න ඒ 8 ජූල් ප්‍රමාණය ගන්න මේ ඉලෙක්ට්‍රෝනේ පෘෂ්ඨයෙන් මොකද වෙන්නේ? ඉවත් වෙනවා. හරි ඔන්න ඔක්කොම තමයි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරේ. මොකද්ද කිව්වේ? ෆෝටෝන නම් ශක්ති පැකට් විශේෂයකින් විදුලි චුම්බක තරංග සමන්විත වෙනවා. ඒ ෆෝටෝනේ සතු ශක්තිය E සමාන HF. ඒ කියන්නේ සංඛ්‍යාතය මත තමයි මේ ෆෝටෝනේ ශක්තිය හඳා පවතින්නේ. එතකොට ඒ ෆෝටෝනේ ඉලෙක්ට්‍රෝනෙ වැදුනහම ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලෝහ පෘෂ්ඨයෙන් ගලවන්න තරම් ප්‍රමාණවත් ශක්තියක් මෙයාට තියෙනවා නම් ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනෙ ගැලවෙනවා. ගැලවිලා ඒ ශක්තියත් අරගෙන ඉලෙක්ට්‍රෝනෙ දහස් වෙනවා කියන කාරණාව තමයි කිව්වේ. එතන මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අවශ්‍ය කරන ශක්තිය මෙයා කිව්වා කාර්යශීතිය. ලෝහ පෘෂ්ඨයට ලිහිල්ලොම දෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අවශ්‍ය කරන ශක්තිය කිව්වා ඒ ලෝහ පෘෂ්ඨයේ කාර්යශීතිය කියලා. මොකද ලෝහ පෘෂ්ඨයේ පල්ලෙහාට යන්න බැඳලා තියෙන බඳන ශක්තිය වැඩි නේ. එතන මේ කාර්ය ශක්තිය කියලා කිව්වේ ලෝහ පෘෂ්ඨයට ලිහිල්ලොම දෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අවශ්‍ය කරන ශක්තිය. හරි? හරි. ඊට පස්සේ දැන් මේ E සමාන HF කියන ශක්තිය දුන්නාම ලෝහ පෘෂ්ඨයෙන් ගැලවිලා තවත් ටිකක් ඉතුරු වෙනවා. ඉලෙක්ට්‍රෝනෙ ඒකට ගැලවිලා යනවා. රයිට්. ඉලෙක්ට්‍රෝනෙ ගැලවිලා යනවා. හරි. එතකොට යා කිව්වා හරි. එහෙනම් අපිට බොහොම සරල සමීකරණයක් යා කිව්වේ මොකද්ද? HF කියන ශක්තිය දෙනවා. ඒක වැය වෙනවා. එකක් තමයි ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනෙ ගලවන්න අවශ්‍ය කරන ශක්තිය. ඒකට යා කිව්වා ෆයි කියලා. හරි. කාර්යශීතිය. දන තන ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනෙ ගැලවුණාම තවත් ශක්තියක් ඉතුරුනොත් එහෙම අන්න ඒක ඒ ඉලෙක්ට්‍රෝනයේ සතු ශාලක ශක්තිය. අපි ඒකට මැක්ස් හරි කියලා කියනවා. මොකද මැක්ස් කියන්නේ දැන් ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනෙ ගැලවෙනකොට අපි කිව්වා දැන් මෙහෙම මෙයා ගාව 10 ජූල් තුනම උඩම තියෙන ඉලෙක්ට්‍රෝන ගලවන්න 2 ජූල් අවශ්‍යයි. හැබැයි පල්ලෙහාතින මිත්‍රා පල්ලෙහාතින ඉලෙක්ට්‍රෝන ගලවන්න 4 ජූල් අවශ්‍යයි. ඒකෝ ඉතුරු වෙන්නේ 6 ජූල්. හරි ඊට වඩා පල්ලෙහාතින එක්කෙනෙක් ගලවන්න ගියොත් එහෙම තවත් ශක්තියක් අවශ්‍යයි. එතකොට මේ ගැලවෙන හැම ඉලෙක්ට්‍රෝනයකම චාලක ශක්තිය සමාන වෙන්නේ නැහැ. හැබැයි ලෝහ පෘෂ්ඨයට ලිහිල්ව මැදලා තියෙන ඉලෙක්ට්‍රෝනිය ගලවන්න තමයි අවම ශක්තියක් ඕනේ. අවම ශක්තියක් යාට ගියහම උපරිම චාලක ශක්තියක් අරට ඉතුරු වෙනවා. ඒක නිසා තමයි Vmax කියලා දාලා. හරිද? එතකොට මෙන්න මේ සමීකරණය තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් මූලික වශයෙන් ප්‍රකාශ විදුලි ආචරණය සම්බන්ධව ඉදිරිපත් කළේ. පැහැදිලිද? එතනින් එහාට මේ හැම අපි ඉස්සෙල්ලා ඔබසර්ව් කරමු අපි ඉස්සෙල්ලා දැකපු හැම පරීක්ෂණාත්මක ප්‍රතිඵලයකටම හේතුව පැහැදිලි කරගන්න අපිට හැකියාව තියෙනවා. රයිට්? හරි. ලියන්න මෙහෙම ෆෝටෝන වාදය කියලා තියෙනවා. හරි. හරි. අපි මේ කාරණාව ටික කතා කරමු. ලියන්න මෙහෙම මෙහිදී තරු දදා අංකයක දාල් ලියන්න අංකයක දාල් ලියන්න මෙහිදී පළවෙනි ප්‍රකල්පණය තමයි මෙහිදී ලියන්න ෆෝටෝනේ සතු ශක්තිය ෆෝටෝනේ සතු ශක්තිය ඒ සමානයි HF බවත් ඒ සමාන HF බවත් එම ෆෝටෝනිය ඝටනයේ සිදුවන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක පමණක් බවත් උපකල්පනය කරන ලදී. මෙහිදී ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනීය ගැලවීම සඳහා අවශ්‍ය කරන අවම ශක්තිය සහිත
ෆෝටෝනීය සංඛ්‍යාතය දේහලීය සංඛ්‍යාතය ලෙස හඳුන්වන ලදී. දේහලීය සංඛ්‍යාතය ලෙස හඳුන්වන ලදී. දැන් මම කිව්වා මේ පොඩ් මේ අයින්ස්ටයින් කියපු පැහැදිලි කිරීම අනුව ඊ සමාන h එක තමයි ශක්ති පැකට් එකේ තියෙන නැත්නම් ක්වොන්ටම් මේක ශක්ති පැකට් එකේ ෆෝටෝනිය එකේ තියෙන ශක්තිය. එතකොට දැන් මම අර කිව්වා ලෝහ පෘෂ්ඨයෙන් දල අදහසක් අපි ගත්තොත් 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් අවශ්‍යයි කියනක ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝනියට ෆෝටෝනියක් ආවොත් 1.8 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක් තියෙන ඒක ප්‍රමාණවත් නෑ. එතකොට ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනය ගැලවෙන්නේ නෑ. එතකොට අඩුම තරමේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනය ගැලවෙන්න නම් 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ශක්තියක්වත් තියෙන්න ඕන. හරිද? අන්න එහෙම ශක්තියක් තියෙන ක්වොන්ටම් එකේ නැත්නම් ශක්ති පැකට් එකේ සංඛ්‍යාතය මෙයක් වමනවා කියලාද? දේහලීය සංඛ්‍යාතය කියලා. හරි? ඒක අපි පොඩි පැහැදිලි කිරීමක් වෙත සඳහන් කරගත්තොත් ඒකට අනුරූපව ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන යාන්ත්‍රණය කරන අවශ්‍ය කරන ශක්තිය. ඒ ඉලෙක්ට්‍රෝනේ චලනය වෙන්නේ නැහැ. හරි? යාන්ත්‍රණය කරන අවශ්‍ය කරන ශක්තිය. එතකොට මේ විදිහට අපි ගත්තොත් ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝනය තියෙනවා. මේ ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝනට HF නෝට් සංඛ්‍යාතයකින් යුතු HF නෝට් සංඛ්‍යාතයකින් යුතු විදුලි චුම්බක තරංගයක් නැත්නම් ෆෝටෝනයක් ක්වොන්ටම් එකක් එනවා. ඒක ප්‍රමාණවත් වෙන්නේ ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න විතරයි. ඒ කියන්නේ ලෝහ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝනය ගලවන්න අවශ්‍ය කරන කාර්යශීලියට අන්න HF නෝට් මොනවා වෙනවද සමාන වෙනවා. ඒතර මෙන්න මේකට ළමයි කියනවා මොකක්ද කියන්නේ දේහලීය සංඛ්‍යාතය. මොකක්ද කියන්නේ දේහලීය සංඛ්‍යාතය. එහෙනම් F නෝට් කියන එක කෙනා සමානයි 5 මෙදීම කවුද? H වලට කියන පුතේ ප්ලාංක් නීතිය ඒක ඔයගොල්ලෝ දන්නවා. ප්‍රවසානයේදී අපිට පැහැදිලි වෙනවා ලෝහයෙන් ලෝහයට ඉලෙක්ට්‍රෝන බැඳලා තියෙන ස්වභාවය වෙනස්. එහෙනම් ලෝහයෙන් ලෝහයට මේ කාර්යශීලී කෙනෙක් කෙනා මොකද වෙන්නේ? වෙනස් වීම සිද්ධ වෙනවා. හරි? පුතාල මෙන්න මේ ටික ඇඳලා ලියන්න පොඩ්ඩක්. හරි මේ ටික පැත්තෙන් ඇඳගන්න. මස්ත යන යනුව පැහැදිලි වන්නේ ලෝහෙන් ලෝහයට කාර්යශීලිතය වෙනස් වන බැවින් ඊට අනුරූප දේහලීය සංඛ්‍යාතයේද වෙනස් වන බවයි. යනුව යම් ලෝහ පෘෂ්ඨයකින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමට නම් පතනය වන විදුචුම්බක තරංගයේ සංඛ්‍යාතය පතනේවන විදුචුම්බක තරංගයේ සංඛ්‍යාතය දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි විය යුතුය. දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි විය යුතුය. යනු නූතන භෞතික විද්‍යාවේදී ශක්තිය රඳා පවතින්නේ සංඛ්‍යාතයේ මත බවට ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රකාශ කරන ලදී. රයිට්? ඔනෝ. එතකොට ලෝහ පෘෂ්ඨයකට විදුචුම්බක තරංගයක් පතන වෙච්ච පළියට ඉලෙක්ට්‍රෝන නිමෝචනය වෙන්නේ නැහැ. ඇයි? මොකද හේතුව අර දේහලීය සංඛ්‍යාතය නැත්නම් ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන අවශ්‍ය වෙන අවම ශක්තියක් තියෙනවනේ. ඒ ශක්තිය සහිත සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයක් තිබ්බොත් තමයි ඉලෙක්ට්‍රෝනය ලෝහ පෘෂ්ඨයෙන් මොකද වෙන්නේ? ගැලවෙන්නේ. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එතකොට අපි දැන් කියපු විදිහට HF සමානයි phi ධන K. K කියලා කිව්වේ අතු උපරිම චාලක ශක්තිය නේද? එහෙනම් එතකොට HF සමානයි. එතකොට මේක අපි කියන්න පුළුවන් HF නෝට් කියලා. දේහලීය සංඛ්‍යාතයේ F නෝට් නම් HF නෝට් ධන කවුරු කියලාද K. එහෙනම් අන්න K කියන එක කෙනා සමානයි. ඔයාලට ඕන කීයද හැකි H වාරයක් F වෙන කවුරු කියලාද F නෝට්. පැහැදිලිද? ඔන්නෝම ප්‍රකාශනයක් සම්බන්ධයක් උදාලා ගන්න පුළුවන්. හරි. මේ ටික ලියාගන්න.
හොඳයි. හරි. පැහැදිලි. එතකොට අන්නේ අනු අපි දැන් අපි පැහැදිලි කරගත්තා. පතන වෙන සංඛ්‍යාතයේ දේහලේ සංඛ්‍යාතයට වැඩිනොත් විතරයි මොකද වෙන්නේ? පතන වෙන තරංගයේ සංඛ්‍යාතයේ දේහලේ සංඛ්‍යාතයට වැඩිනොත් එහෙම තමයි ඉලෙක්ට්‍රෝන විමෝචනය සිද්ධ වෙන්නේ. රයිට්. ඊට පස්සේ දැන් ඊට පස්සේ මේ තීව්‍රතාවයේ සම්බන්ධව. හරි. ලියන්න මෙහෙම. ලියන්න. පතනයේ වල විදුත් චුම්බක තරංගයේ තීව්‍රතාවය පතනයේ වල විදුත් චුම්බක තරංගයේ තීව්‍රතාවය වැඩිවීම යනු පතන විදුත් චුම්බක තරංගයේ තීව්‍රතාවයේ වැඩිවීම යනු විමෝචනයේ වල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයද වැඩිවීමයි තීව්‍රතාවයේ වැඩිවීම යනු විමෝචනයේ වල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයද වැඩිවීමයි එම නිසා තීව්‍රතාවයේ වැඩිවන විට ගමන් කරන ධාරාවද වැඩිවීම සිදු වේ. හරි. ඔන්නඔහම මූලික කතන්දර ටිකක් අපි ගොඩනගා ගත්තා. හරි. ඒතර යාකුව එක් ෆෝටෝනයක් ගැටෙන එක් ඉලෙක්ට්‍රෝනයක් සමග විතරයි. ඊට අමතරව ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ තීව්‍රතාව වැඩි වෙනවා කියලා කියන්නේ ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් වැඩි වෙනවා. රයිට්. ඊපස් දෙන්න. යනුව පහත කරුණ. ඊටා වැඩගත් වේ. හරි. ලියන්න. තීව්‍රතාවය කොතරම් වැඩි වුවද දේහලේ සංඛ්‍යාතයට වඩා සංඛ්‍යාතය වැඩි වුවහොත් පමණක් ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයෙන් ගැලවීම සිදු වේ. හරි. යනුව තීව්‍රතාවය මත ඉලෙක්ට්‍රෝන විමෝචනය වේද නොවේද යන්න තීරණය නොවේ. Alright. හරි. දැන් ඔන්න මම අර අපි කලින් සඳහන් කරපු දේවල් ටික දැන් පැහැදිලි කරගන්න යන්නේ. හරි පුතේ, දැන් හොඳට මේක බලන්න. ඔයගොල්ලන්ට මතකයි මෙන්න මෙහෙම රික්ත බටයක් අපි ගත්තා. රයිට්. දැන් මෙන්න මේ කරුණු රික්ත බටය. මෙතන කැතෝඩිය තිබ්බා, මෙතන ඇනෝඩිය තිබ්බා. හරි, මේ විදිහට සම්බන්ධ වෙලා තිබුණානේ. රයිට්. එතකොට දැන් මේ ප්‍රස්ථාරය අපි ගමු. දැන් මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ මොනවද මේවට කියන්නේ? හරි, මේ විදිහට විදුත් චුම්බක තරංග පතනය වුණා. HF. එතකොට HF කියන ශක්තියක් තියෙන විදුත් චුම්බක තරංග පතනය වුණා. පතනය වෙලා මේ ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයෙන් ගැලවුවා. හරිද? ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයෙන් ගැලවුවා. එතකොට මේ අවස්ථාවේ පළවෙනි අවස්ථාව මම මේ කතා කරන්නේ. මේ පැත්තේ ඍණාග්‍රය තිබුණා, මේ පැත්තේ ධනාග්‍රය තිබුණා. හරිද? එතකොට විදුත් ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වුණා මෙහෙට. හරි, මේ දිශාවට විදුත් ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වුණා. එයා මත ඇතිවෙච්ච බලය. හරි, එයා මත ඇතිවෙච්ච බල අපි ගත්තොත් එහෙම අපිට ඒක සලකන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙයා මත මේ දිශාවට මොකක්ද ඇති වුණේ? EQ කියලා බලයක් ඇති වුණා. ඒ EQ කියන බලය නිසා ඉලෙක්ට්‍රෝනය මෙහෙට ගමන් කිරීම සිද්ධ වුණා. පැහැදිලිද? එතකොට එහෙනම් HF කියන ශක්තිය සමාන වුණා ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙන්න අවශ්‍ය කරන ශක්තිය දන ලෝහයේ ඉලෙක්ට්‍රෝනයේ තියෙන චාලක ශක්තියට. දැන් අපි කොච්චර විභවන්තරයේ වැඩි කරත් වැඩක් උනේ නැහැ. හරි, විභවන්තරය කියලා කියන්නේ මොකක්ද? මේ හරහා විදුත් මේ විභවන්තරේ වැඩි වෙනවා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනය මත ඇති වෙන බලය වැඩි කිරීම. හැබැයි ඉලෙක්ට්‍රෝනය මත ඇති වෙන බලය වැඩි කරා කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනසක් උනේ නැහැ. හරි, ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනසක් උනේ නැහැ කියලා කියන්නේ මෙතන මෙන්න මෙතන තිබිච්ච ඇමීටරේ මයික්‍රෝමීටරේ ධාරාව වෙනස් උනේ නැහැ. පැහැදිලිද? හරි. දැන් ඒක නිසා තමයි අපිට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ලැබුණේ. හරි. මෙන්න මේ විදිහට V සහ මේ පැත්තට I ධාරාව මේ පැත්තට V ප්‍රස්ථාරයක් ලැබුණේ. රයිට්. ඔන්න ඒ ආකාරي ප්‍රස්ථාරයක් ලැබුණා. පැහැදිලිද? රයිට්. එතකොට ඊට පස්සේ දැන් ඊළඟට වැඩේ මොකක්ද? ඊළඟ අවස්ථාවේ අපි කරේ මොකද්ද? මෙයාගේ මාරු කරා. දලසාරිනාත් මාරු කරා. මම ඒක පල්ලෙහැම අඳින්න. මන් තහඩු දෙක විතරක් අඳින්නම්කො. දැන් තහඩු දෙක විතරක් අඳඳාම මේ පැත්ත දන කරා, මේ පැත්ත ඍණ කරා. එතකොට මෙන්න මෙතනට පතනය වුණු විදුත් චුම්බක තරංග වලින් අර HF කියන ශක්තිය දිලි ඉලෙක්ට්‍රෝනයක් ගැලවුවා.
හැබැයි ඒ අවස්ථාවේ විදුලි ක්ෂේත්‍රයේ තියෙන මෙන්න මේ දිශාවට. හරි. එතන ඉලෙක්ට්‍රෝනීය බලය ඇති වෙන්නේ මෙන්න මේ දිශාවට EQ කියලා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ දැන් මෙයා චලිත වෙන්න අපේ සංවෘත පරිපථය ඇති කරන්න මේ දිශාවට තමයි චලිත වෙන්න ඕනේ. හැබැයි මේ ඉලෙක්ට්‍රෝනීයට විරුද්ධ බලයක් තියෙනවා. හැබැයි විරුද්ධ බලයක් තිබුණාට ඒ බලයට වඩා ප්‍රබල ශක්තියක් මෙන්න ඉලෙක්ට්‍රෝනීය තිබුණා නම් එයා ඇදගෙන යනවා දැහැට. හරි. ඇදගෙන යනවා. එතකොට මතක තියාගන්න මෙහෙම යන්න. මේක හරියට මෙන්න මෙහෙම උදාහරණයක්. දැන් අපි ගමු මෙන්න මෙහෙම ආනත තලයක්. මේ ආනත තලයේ දිගේ විවිධ චාලක ශක්ති දින බෝල ඉහළට යවනවා. හරි. විවිධ චාලක ශක්තින බෝල අපි ඉහළට යවනවා. ඉහළට යවන ගමන් මෙන්න මේ ආනතය වැඩි වෙනවා. අපි දන්නවා බාධකයේ වැඩි වෙන වැඩි වෙන ශක්තිය අඩු කට්ටිය මගට ගිහිල්ලා හැරිලා එනවා. අනේ ඒ වගේ තමයි ළමයි මෙන්න මේ ලෝහ පෘෂ්ඨයෙන් ගැලවෙන ඉලෙක්ට්‍රෝන විවිධ චාලක ශක්ති තියෙනවා. ඇයි ලෝහ පෘෂ්ඨයට යාන්තම් බැඳලා තියෙන ඉලෙක්ට්‍රෝන තමයි උපුලම චාලක ශක්තියක් තියෙන්නේ. ලෝහ පෘෂ්ඨයට රළුව බැඳලා ඉන්න කට්ටියට චාලක ශක්තිය සඳහා ඉතුරු වෙන්නේ අඩු වගේ. අනං ඒගොල්ලන්ගේ චාලක ශක්තිය අඩුයි. එහෙනම් මේ දෙකම විභවান্তরය. හරි. ඒ කියන්නේ මේ අනිත් පැත්ත මානුකල විභවান্তরය වැඩි කරද්දී අර බාධා වැඩි වෙනවා. අන්න බාධා වැඩි වෙන්නේ හරියට අර ආනතලයේ ආනතිය වැඩි වෙනවා වගේ. වැඩි වෙනකොට මොකද වෙන්නේ? කට්ටියක් මගට ගිහිල්ලා හැරිලා එනවා. අන්න මෙහෙන් ගැලවිච්ච ඔක්කොම ඉලෙක්ට්‍රෝන අර පැත්තට ගමන් කරන්නේ නැහැ. අන්න එහෙනම් පුතේ ධාරාව අඩු වෙනවා. හරි. අන්න ධාරාව අඩු වෙලා මේක ඉන්නවා පුතේ ඡන්දියේ කියන ලෝහ පෘෂ්ඨයේ ලිහිල්ලුම් බැඳිච්ච හාදය. ඒ හාදය මොකක් හරි එක තැනක් එනවා. එක විභවයකදී මෙයා සතු ශක්තිය සම්පූර්ණයෙන්, මේ කියන්නේ මෙයා සතු චාලක ශක්තිය දෙන තිබි ශක්තිය සම්පූර්ණයෙන්ම අර විදුලි ක්ෂේත්‍රයේම ගමන් කිරීම සඳහා වැය කරනවා. හරි. අන්න එහෙනම් අන්න එතන තමයි අපි කියන්නේ ඒ අවස්ථාවේ මෙන්න මේ දෙක වල තියෙන විභව අන්තරය තමයි අපි මොකක්ද කියන්නේ VS stop potential කියලා හඳුන්වන්නේ. නැවතුම් විභවය කියලා හඳුන්වන්නේ. හරි. එහෙනම් අන්නේ ඉලෙක්ට්‍රෝනයක් නැවතුණාට පස්සේ මේකේ ධාරාවක් ඇති වෙන්නේ. පැහැදිලිද? අන්න එහෙනම් ඒක තමයි විශේෂ ඉලෙක්ට්‍රෝනය. මොකක්ද? උපරිම චාලක ශක්තිය ඇති වෙච්ච ඉලෙක්ට්‍රෝනය යාන්තම් එහා පැත්තට යනවා. එතනින් පස්සේ ධාරාවක් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. රයිට්? අන්න ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝනීය සම්පිච්ච චාලක ශක්තිය හරි K කියන එකේනා සමානයි ළමයි. මොකද්ද? ඒ W සමානයි VQ කියලා සමීකරණයක් තියෙනවා. V කියලා කියන්නේ මේ අවස්ථාවේ නැවතුම් විභවය. ඉලෙක්ට්‍රෝනීය ආරෝපණය කියන උට E. එහෙනම් අන්න K සමානයි අපි කියනවා කවුරු කියලාද? EVS. VS කියලා කියන්නේ නැවතුම් විභවය. පැහැදිලිද? මේකට මොකද්ද කියන්නේ? නැවතුම් විභවය කියලා K. පැහැදිලි? ඔන්න යාකාට ඔයාලට නැවතුම් විභවය සම්බන්ධ අදහසක් ගන්න පුළුවන්. පැහැදිලි? ඒ අනුව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනීය හරි නැවතුම් විභවය තියෙන අවස්ථාවේදී මේ ඉලෙක්ට්‍රෝනීය නැවතුම් විභවය තියෙන අවස්ථාවේ ආසතු මුළු ශක්තියම මේ විදුලි ක්ෂේත්‍රයේම වැය කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් දැන් අපිට තිබිච්ච සැක ගොඩාක් මග හැරිගෙන යන්න. හරි. ලියන්න මෙහෙම. ඉහත සිදු කරන ලද පරීක්ෂණයේ හේසුකලද පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධව දැන් විශ්ලේෂණය කළ හැක කියලා පුතාලා මෙන්න මේ රූපේ ඇඳලා ඔව් මේ ටික ඔක්කොම අඳින්නකෝ බෝඩ් එකේ මේ ටික ඔක්කොම අඳින්. හරි. මම විස්තරයක් දෙන්න. දැන් මේක එක කියලා දාන්න, මේක දෙක කියලා දාන්න. හරි. ලියන්න. පළමු රූපයේ ආකාරයේ ඇතිවිට ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන ගැලවීම නිසා බාහිර විදුලි ක්ෂේත්‍රය නිසා ඉලෙක්ට්‍රෝන ධනාත්මක වෙතට ගමන් කොට සංවෘත පරිපථයක් සාදා ගනිමින් ධාරාව ගමන් කිරීම සිදුවේ. ඊට පස්සේ ලියන්න. විදුලි ක්ෂේත්‍රයේ දිශාව මාරු කළ විට ඉලෙක්ට්‍රෝන මත බලය ක්‍රියාත්මක වන්නේ
චලිතයට විරුද්ධවයි. චලිතයට විරුද්ධවයි. හරි. ලෝහ පෘෂ්ඨයෙන් විවිධ චාලක ශක්ති සහිත ඉලෙක්ට්‍රෝන විමෝචනය වීම සිදු වේ. විවිධ චාලක ශක්ති සහිත ඉලෙක්ට්‍රෝන විමෝචනය වීම සිදු වේ. Right? එරෙහිව ඇති කරන විභවය වැඩි වන විට එරෙහිව ඇති කරන විභවය වැඩි වන විට චලිත එරෙහිව ඇති වන විභවය වැඩි වන විට චාලක ශක්තිය වැඩි අංශෝන් පමණක් ඉදිරියට ගමන් කරන අතර චාලක ශක්තිය වැඩි ඉලෙක්ට්‍රෝනය යාන්තම් අනෙක් අග්‍රයට යාමට ඇති විභවය නැවතුම් විභවය ලෙස හඳුන්වනු ළමයි. එවිට එම ඉලෙක්ට්‍රෝනය සතු උපරිම චාලක ශක්තිය Vs විභවය හරහා ඉලෙක්ට්‍රෝනය ගමන් කිරීමට වැයකල කාර්යයට සමාන වීම සිදු වේ. හරි. ඔගලන්ට පුළුවන් මේක අවශ්‍ය දේවල් නැවත අනුපාතවල සකස් කරගන්න. හරි. පැහැදිලි. රයිට්. දැන් එතකොට අපි තව කාරණාවක් පැහැදිලි කරගමු. දැන් ඔයගලන්ට මතකයි මෙන්න මේ ස්ටෙප් පොටෙන්ෂල් Vs කියලා කිව්වා. හරිද? දැන් එතන අපේ මූලික සමීකරණයට අපි යමු. මොකද්ද? HF කියන එකේනා සමානයි phi ධන කවුද පුතේ K max කියලා කිව්වා. රයිට්? K max. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක උපරිම චාලක ශක්තිය වැඩි වෙන්න මොකක්ද වැඩි වෙන්නේ? නැවතුම් විභවය වැඩි වෙනවා. හරි? පරිම චාලක ශක්තිය වැඩි වෙන්න මොකද වෙන්නේ? අවතුම් විභවය වැඩි වෙනවා. එහෙනම් මොකක් හරි සංඛ්‍යාතයක් නිශ්චිත සංඛ්‍යාතයක් තියෙන සංඛ්‍යාතයක් අපි යම් නිශ්චිත ලෝහ පෘෂ්ඨයකට පතනය වෙන සලස්සනවා. හරි? සලස්සනකොට අපි බලමු කොහොමද මෙන්න මේ කාරණා. මොකද්ද මේ ලෝහ පෘෂ්ඨයේ නැවතුම් විභවයත් එක්ක මේ සංඛ්‍යාතය ඇති වෙන කතන්දරය. හරි? එතන HF සමානයි මේකට මට දාන්න පුළුවන්. දැන් මේක phi කියලා මම දාමුකෝ. මෙන්න මේකට දානවා මම කවුරු කියලාද? EVS K max වල මම කවුරු කියලා දානවද? EVS කියලා දානවා. EVS කියලා කියන්නේ නැවතුම් විභවය සහ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. රයිට්. දැන් අපිට අවශ්‍ය නම් ඕනම් පුළුවන් මේ EVS උක්ත කරනවා. EVS උක්ත කරාම EVS සමානයි HF ඍණ phi. හරි HF ඍණ phi. ඕනම් ස්ටොප් පොටෙන්ෂල් එක උක්ත කරාම H බෙදීම E වාරයක් F ඍණ phi බෙදීම E. දැන් බලන්න නැවතුම් විභවය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධයක් අපිට ගත හැකි. මේ බලන්න මේක මොන ආකාරයේද? y සමානයි mx ඍණ c. ඒ කියන්නේ නැවතුම් විභවය සහ සංඛ්‍යාතය අතර තියෙන y සමානයි mx ඍණ c ආකාරයේ සම්බන්ධයක්. මම මේක පොඩ්ඩකට අයින් කරනවා පුතේ. හරි. දැන් බලන්න මෙන්න මේ විදිහට. මොකක්ද එතකොට අපිට ප්‍රස්ථාරයක්. දැන් ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. හරි. එතන මේ පැත්තට ගන්නවා අපි vs නැවතුම් විභවය. මේ පැත්තට ගන්නවා frequency. හරිද? හරි. මේක y සමාන ඍණ mx ආකාර ප්‍රස්තාරය. ඒ කියන්නේ අනුක්‍රමණය ධන අන්තඛණ්ඩයේ ඔන්න ඔහොම එකක්. හරි. අන්න y සමානයි හවු. එතන බලන්න මේ අන්තඛණ්ඩය කියන එක කෙනා නිරූපණය කරන්නේ phi වෙදීම e. අන්න. ඒ කියන්නේ phi කියලා කියන පුතාලා දන්නව කාර්ෂිතය. e කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණයනේ. එහෙනම් අන්තඛණ්ඩය නිරූපණය කරන්නේ කාර්ෂිතය මගින්. මොකද ඉලෙක්ට්‍රෝනික ආරෝපණේ නියතයක්නේ. රයිට්. ඒ වගේම අනුක්‍රමණය අන්තඛණ්ඩය. හරි. අනුක්‍රමණය නිරූපණය කරන්නේ මොකද්ද?
ප්ලැන්ක් නියතය වෙදී ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය කොහොමත් නියතයක්. එහෙනම් තවත් ලෝහ පෘෂ්ඨය දැන් මේක විනාශ ලෝහ පෘෂ්ඨයක් වුණොත් හරි තවත් කාරණාවක් තියෙන මෙන්න මෙතන. මේකේ නිපුතේ දේහලිය සංඛ්‍යාතය ත්‍රෙෂෝල්ඩ් ෆ්‍රීකවන්සි කියලා ඉංග්‍රීසියෙන් අපි කියනවා දේහලිය සංඛ්‍යාතය. මේ දේහලිය සංඛ්‍යාතය ඉතාම වැදගත්. මොකද්ද මම දේහලිය සංඛ්‍යාතය කියලා කිව්වේ? ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනෙ ගැලවෙන්න විතරක් අවශ්‍ය කරන සංඛ්‍යාතය. දේහලිය සංඛ්‍යාතය. ඒ සංඛ්‍යාතයෙන් දුනහම ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනෙ ගැලපෙන්න විතර චාලක ශක්තිය නැහැ. රයිට්? කියන්නේ නැවතුම් විභවයේ බිඳුවයි. රයිට්. එතකොට ඒ කතාවත් හරි. ඊළඟට තවත් ලෝහයක් අපි ගත්තොත් එහෙම තවත් ලෝහයක අනුරූප මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. එතන මතක තියාගන්න ලෝහයෙන් ලෝහයට මෙයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. ඇයි? අනුක්‍රමණය කියන එක නා සම්පූර්ණයෙන් මේකෙත් අනුක්‍රමණය වෙන මොකද්ද? HBDIMI. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේක අන්තඃඛණ්ඩය වෙනස් වෙනවා. හරි. ඒක 5-1 බෙදීම ඒ කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රස්තාරයෙන් තේරුම් ගන්න පුළුවන් මොකක්ද? අනුක්‍රමණය කියන එක නා නියතයක්. හැබැයි අන්තඃඛණ්ඩය ලෝහයෙන් ලෝහයට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒ වගේම ලෝහයෙන් ලෝහයට ත්‍රෙෂෝල්ඩ් ෆ්‍රීකවන්සි එක හරි එකත් වෙනස් වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ලියන්න මෙහෙම. ලියන්න. නැවතුම් විභවය සහ සංඛ්‍යාතය අතර පවතින සම්බන්ධය පහත පරිදි තේරුම් ගත හැකියි. රයිට්? හරි. ලස්සනට මේ ටික ලියුවා පුතේ. ලියලා මේ ටිකත් පැහැදිලිව ලියාගන්න. හරි. මේ ප්‍රස්තාරය ඇසුරෙන් ගන්න පුළුවන් කරු ලියන්න මෙහෙම ලියන්න. එහෙත ප්‍රස්තාරයෙන් පැහැදිලි වන්නේ ලෝහ වර්ගයෙන් වර්ගයට අන්තඃඛණ්ඩය වෙනස් වන බවයි. ලෝහ වර්ගයෙන් වර්ගයට අන්තඃඛණ්ඩය වෙනස් වන බවයි. අන්තඃඛණ්ඩය වෙනස් වීම යනු ලෝහයෙන් ලෝහයට කාර්යශ්‍රිතය වෙනස් වීමයි. හරි. ප්ලැන්ක් නියතය විශ්වයටම නියතයක් බැවින් අනුක්‍රමණය වෙනස් නොවේ. එමෙන්ම ප්‍රස්ථාරයේ x අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ කණ්ඩායම්කයේ මගින් දේහලීය සංඛ්‍යාතය ලබා ගැනීමට හැකියාවක් ඇත. දේහලීය සංඛ්‍යාතය ලබා ගැනීමට හැකියාවක් ඇත කියලා අපි කියමු. හරි. දැන් ළමයි, ඔන්න අපි යම් තත්වයකට යම් අවබෝධයකට ආව මොකද්ද මේ ප්‍රකාශිත ආචරණය කියන්නේ කියලා තාම පැහැදිලි කරගනිමින් යනවා. හරි. තවත් එක නිරීක්ෂණයක් අපිට ඉතිරිලා තිනවා පැහැදිලි කරගන්න. හරි. ඔයගලට මම කිව්වා මොකක්ද? අර සංඛ්‍යාතයේ නියතව තබා ගනිමින් තීව්‍රතාවය වෙනස් කිරීම. ඒ වගේම තමයි තීව්‍රතාවය වෙනස් කරගනිමින් සංඛ්‍යාතයේ නියතව තබා ගැනීම කියන අවස්ථා ටික. දැන් අන්න ඒකම පැහැදිලි කිරීමක් දෙන්න යන්නේ. හරි. දැන් බලන්න මේ අවස්ථා දෙක දෙපැත්තෙන් මම ලස්සන පැහැදිලි කිරීමක් කරන්නම් පුතාලට. මේ පාඩමිතාම හොඳට දැන් මම හිතන්නේ අවබෝධ වෙලා ඇති. හරි, කරගෙන යන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට. හරි. පළවෙනි එක තමයි මොකක්ද? ඔබ මෙන්න මේ ප්‍රස්තාරය. හරි. මොකද්ද කරේ? සංඛ්‍යාති වෙනස් කරේ නෑ. හරි. තීව්‍රතාවය වැඩි කරා. හරි. තීව්‍රතාව වැඩි වෙන්න මේ ඇති වෙන ප්‍රකාශ ධාරාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. රයිට්. මේක අවස්ථාව. මේ පැත්තට තිය ධාරාව මේ පැත්තට එන්නේ. ඒ වගේම මෙන්න මේක. මේ අවස්ථාව ගත්තොත් එහෙම මේ පැත්තට තීව්‍රතාවය, මේ පැත්තට අපි ගත්ත විභවය, නැවතුම් මේ විභවය මෙන්න මේ විදිහට. තීව්‍රතාව වෙනස් කරේ නැහැ. සංඛ්‍යාතය වෙනස් වුණා. හරි. සංඛ්‍යාතය වෙනස් වුණා. රයිට්. හරි, ඔන්න ඔහොම. එතකොට මේ F1 සංඛ්‍යාතේ F2 F3. F1ට වඩා වැඩි F2, F2ට වඩා වැඩි මොකක්ද? F3. රයිට්. දෙපැත්තෙන් ඔය දෙක අඳගන්න ඉස්සලා. හරි. දෙපැත්තෙන් අඳගන්න. හරි. හරි. මෙන්න මේ ආයතෙන් ලියන්න. පතනෙමන විදුලි චුම්බක තරංගයේ
සංඛ්‍යාතය වෙනස් නොවන නිසා සංඛ්‍යාතය වෙනස් නොවන නිසා සංඛ්‍යාතය වෙනස් නොවන නිසා නැවතුම් විභවය ඒ නැවතුම් විභවය වෙනස් නොවේ නැවතුම් විභවය වෙනස් නොවේ කියලා මේක අඳගන්න පුතේ මේක ලියා ගන්න HF සමානයි 5 ධන EVS ප්ලැන්ක් නියතයේ නියතයක් අපි සංඛ්‍යාත වෙනස් කරේ නෑ කොහොමත් ලෝහ පෘෂ්ඨයේ සංඛ්‍ය මේ දේහ මොකද්ද මේකට කියන්නේ කාසිත නියතයක් එන නැවතුම් විභවය නියතයක් හරි නමුත් නමුත් පතනේවන විදුලි චුම්බක තරංගයේ තීව්‍රතාවය පතනේවන විදුලි චුම්බක තරංගයේ තීව්‍රතාවය වැඩි කරන විට පතනේවන ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙන බැවින් සහ එක් ෆෝටෝනයක් ඝට්ටනය වන්නේ එක් ඉලෙක්ට්‍රෝනයක් සමග පමණක් බැවින් තීව්‍රතාවයේ වැඩිවීමත් සමග ධාරාවද වැඩිවීම සිදුවේ. හරි ධාරාවද වැඩිවීම සිදුවේ. Right. ඊට පස්සේ මේ පැත්තේ ලියන්න තීව්‍රතාවයේ නොවිනස් වන බැවින් හරි තීව්‍රතාවය නොවිනස් වන බැවින් විමෝචනය වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය විමෝචනය වන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් නොවේ. Right? ඊට පස්සේ ලියන්න. නමුත් HF සමානයි 5 ධන මොකක්ද පුතේ EVS. හරි? ප්‍රොෆයිල් නියතය. නමුත් සංඛ්‍යාතයේ වැඩි වන විට නැවතුම් විභවයේ වැඩිවීම පහත සමීකරණයෙන් පෙනේ. සංඛ්‍යාතයේ වැඩි වන විට නැවතුම් විභවයේ වැඩිවීම පහත සමීකරණයෙන් පෙනේ. එම නිසා ප්‍රස්ථාරයේ ඉහත පරිදි වේ. මේ දෙක යටිම ලියන පුතේ මේ අනුව පැහැදිලි වන්නේ විදුලි චුම්බක තරංගවල තීව්‍රතාවය මත ශක්තිය රඳා නොපවතින බවත් සංඛ්‍යාතය මත පමණක් ශක්තිය රඳා පවතින බවත්. Alright, පැහැදිලි. අද පුතාලා, ඊටම පැහැදිලිව මේ ටික මම හිතන තේරුම් ගන්න ඇති. හරි, ප්‍රකාශ විද්‍යාඥයනි සම්බන්ධව මම නැවතත් මුලින්නම් පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. මොකක්ද මේ කතාවේ ආරම්භය කියන එක නැවතත් පුතාලට මතක් කර ගැනීම සඳහා. හරි. දැන් මෙතනදී දැන් තමයි පුළුල් අවබෝධයක් කියන්නේ එකපාරට අර ප්‍රස්තාර මොකක්ද උනේ දැන් ඔක්කොම තේරෙනවා. හරි. අපි මුලට මේම පුතේ බලන්න ප්‍රකාශ විද්‍යාඥයනි කියන එක විද්‍යාඥයන්ට මේ ඇතිවෙච්ච ආකාරයටම අපි කිව්වා මොකක්ද ස්වර්ණ පද්දශ්‍රියක් තිබල වෙනස ආරෝපිතී වෙච්ච. හරි. ඒ ස්වර්ණ පද්දශ්‍රකයට විදුලි චුම්බක තරංග පතරින් වුණාම යාගේ උත්ක්‍රමණය අඩු වුණා. උත්ක්‍රමණය අඩු වුණාම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවා මොකක්ද මේකට හේතුව. හරි. ඒගොල්ලෝ බැලුවා මේ සඳහා දැන් එක ආකාර කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි මේ ඉලෙක්ට්‍රෝන මගින් ඉලෙක්ට්‍රෝන ටික මේ ලෝහ පෘෂ්ඨයෙන් අනිවාර්යෙන් ඉවත් වෙලා තියෙන්න ඕනේ. ඒකට බලපාන මූලික කරුණු දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි විදුලි චුම්බක තරංග මේ මොකක් හරි ආරෝපණයක් තියෙන්න ඕනේ. නමුත් එහෙම නැහැ. හරි අපි දන්නවා විදුලි චුම්බක තරංග ආරෝපණයක් සහිත දෙයක් නෙමෙයි. එහෙනම් මේ විදුලි චුම්බක තරංග මගින් ලෝහ පෘෂ්ඨ ඉලෙක්ට්‍රෝන ගලවලා ඉවත් කළා තියෙන්න ඕනේ. ඔන්න ඒ කරුණු දෙක තමයි මේගොල්ලන්ට ආවේ. ඊට පස්සේ ඒගොල්ලෝ තවත් පරීක්ෂණයක් කරා. මෙහෙම රේචනය කරන ලද නලයක කැතෝඩේ මේ පැත්ත තිබ්බා, ඇනෝඩේ මේ පැත්ත තිබ්බා. මේ පැත්තෙන් වෝල්ටීයතාවයක් සපයලා තිබුණා, වෝල්ට් මීටරයක් තිබ්බා, ඇමීටරයක් තිබුණා. හරි. ඒතර මේ පැත්තෙන් අපි කිව්වා ලෝහ දැන් ඔන්න ලෝහ ඉලෙක්ට්‍රෝන අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨයේ තිනවා යම් විදුලි චුම්බක තරංග මේකට පතරේ වුණාම පස්සේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ ඇමීටරේ පාටාංශයක් පෙන්නනවා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගැලවිලිවල මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් පැහැදිලි වුණා අනිවාර්යයෙන්ම මේ මොකක් හරි මේ තරංගයකින් මේක ගලවලා තියෙනවා. හරි. ඊට පස්සේ මේගොල්ලෝ විවිධ වෙනස්කම් කරමින් පරීක්ෂණය සිදු කරා. ඒ අනුව මේ සඳහා සාර්ථක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළා ඇල්බර්ට් අයින්ස්ටයින් විසින්. හරි. එයා මොනවද කිව්වේ? එයා කොහොම මේ ලෝහ
ප්‍රශ්නවල දිහිල පැනල් තියෙන ඉලෙක්ට්‍රෝන ගලවන්න මේ විදුලි චුම්බක තරංග කියන කට්ටිය සමන්විත ධාතු ශක්ති පැකට් විශේෂයක් ක්වොන්ටම් නැත්නම් ෆෝටෝන කියලා කිව්වා. මේ ෆෝටෝනයක සින ශක්තිය අකුව ඒ සමානයි HF කියලා. හැබැයි මේ එක ෆෝටෝනයක් වදින්නේ ලෝහ ප්‍රශ්නෙදි එක ඉලෙක්ට්‍රෝනයක් එක විතරයි. හරි වැඩිච්ච ගමන් මේ ෆෝටෝන නැති වෙලා යනවා. ඒ ඉලෙක්ට්‍රෝනේ සතු සියලුම ශක්තිය ෆෝටෝනයට දෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ වගේම තමයි ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙන්න ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ෆෝටෝනේ ශක්තිය අනුව තමයි ඉලෙක්ට්‍රෝනයට ලැබෙන ශක්තිය තීරණය වෙන්නේ. හරි. එතන මේ ෆෝටෝනේ ලැබෙන ශක්තියෙන් මූලික වශයෙන් වෙන දේ තමයි ලෝහ පෘෂ්ඨයෙන් මෙයා ගැලවෙන එක. ලෝහ පෘෂ්ඨයේ ලිහිල්ලොම් මැනල් තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අවශ්‍ය කරන ශක්තිය අපි කිව්වා මොකක් කියලාද? කාලශිතය. හරි. එහෙනම් මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න නම් පතනය වෙන විදුලි චුම්බක තරංගයේ අනිවාර්යයෙන්ම සංඛ්‍යාතයේ දේහලී සංඛ්‍යාතය වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න. ආවම් වශයෙන් නම් දේහලී සංඛ්‍යාතය වෙන්න ඕනේ. ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන ගලවලා ඉවත් කරන්න නම් අනිවාර්යයෙන්ම දේහලී සංඛ්‍යාතය වඩා වැඩි වෙන්න ඕන කියලා කිව්වා. හරි. ඊට පස්සේ ඔන්න ඒ කාරණා ටික ගොඩ ගගනවා. ඊට පස්සේ අපි කිව්වා මේ අර ලෝහ පෘෂ්ඨයේ ලිහිණු මැදින් ඉලෙක්ට්‍රෝනයක්. හරි. අර රේචනය කරන ලද නලය තුල විරුද්ධ විභව දුන්නහම පස්සේ ඒ ඉලෙක්ට්‍රෝනිය සහ තවත් ඉලෙක්ට්‍රෝන ගැලවිලා ඉස්සරහට යන්න හදනවා. හැබැයි චාලක ශක්තිය වැඩිම ඉලෙක්ට්‍රෝනේ තමයි උඩම චාලක ශක්තියක් තියෙන එක අපි කිව්වේ. එයාව නවත්තන්න අවශ්‍ය කරන විභවය අපි කිව්වා නැවතුම් විභවය කියලා. හරි. නැවතුම් විභවය අනුව අපි කිව්වා EVS සමාන 1 කියලා. අවසානයේ සමීකරණයක් අපි ගත්තා මොකද්ද? HF සමාන 5 ධන EVS කියලා. හරි. එතෙන්දී අපි අවබෝධ කරගත්ත නැවතුම් විභවය සහ කවුද අපේ සංඛ්‍යාතතර ප්‍රස්ථාරයක් ඇන්ද y සමාන mx වෙන සියාකාරී ප්‍රස්ථාරයක් ආවා. ඒ ප්‍රස්ථාරයේ අන්තඃඛණ්ඩයේ තිරණය කරන ලෝහ වර්ගය මත මොකද හේතුව? ලෝහයෙන් ලෝහයට කාෂිත වෙනස් වෙනවා. එහෙනම් අන්තඃඛණ්ඩය වෙනස් වෙනවා. හැබැයි අනුක්‍රමනේ ලෝහයෙන් ලෝහයට වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රස්ථාරයේ x අක්ෂයේ තියදීන ස්ථානයට අපි ගොම් කරලා දේහලිය සංඛ්‍යාත. අනේ ටික කිව්වා. ඊට පස්සේ මෙන්න මේ පැහැදිලි කිරීමට අපි ආවා. මෙතනදී අපි කිව්වා මේකේ තාම වැදගත් ප්‍රශ්න වලට එන්න පුළුවන්. මේ වගේ ප්‍රස්ථාරයක් කියන්නේ තීව්‍රතාවය වෙනස් කරනවා නැවතුම් විභවය මේ තීව්‍රතාව වෙනස් කරන සංඛ්‍යාත වෙනස් වෙන්නේ. සංඛ්‍යාතය කියන එක නම් අද කෙලිම නැවතුම් විභවය රඳාපවතිනවා. සංඛ්‍යාත වෙනස් කරන්නේ නැහැ කියන්නේ නැවතුම් විභවය වෙනස් වෙන්නේ නැහැ. තීව්‍රතාව වැඩි කරද්දී වෙන්නේ පතන වෙන ඉලෙක්ට්‍රෝන ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙන එක විතරයි. ඒ අනුව ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීම සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී කිව්වා මොකද්ද? පතරන තීව්‍රතාව වැඩි කරන්නේ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ධාරා වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝ මේ පතරන පෝටර් වල ශක්තිය සංඛ්‍යාතය වැඩි කරන ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ නවත්තන්න අවශ්‍ය වෙන බෝ මොකක්ද වෙන්නේ වැඩි වෙනවා කියලා කියනවා. හරි. දැන් ඔන්න ප්‍රකාශ දූතාචරණ ගැන මුලින් තිබිච්ච අපහැදිරිකම දැන් ක්‍රමයක් පැහැදිලි කරලා අපි අවසාන දෙනට ආවා. පැහැදිලිද? ඊට පස්සේ ඔබට වෙනම ගැටලු ටිකක් අපි වෙනම වීඩියෝ එකක් තියෙනවා. වෙනම ගැටලු ටිකක් තියෙනවා. තවත් හොඳ පැහැදිලි කිරීමක් මේ ගැටලු වලින් ගන්න පුළුවන්. තමස් තව ඇතිවෙච්ච සැක සහිත දැන් සහ වෙනස් වෙනස් ප්‍රදේශ අපි ඒවායිදී සලකා බලනවා. ඊට අමතරව 1980 ගණන් වල ඉඳන් ප්‍රශ්න නැහැ මේකේ. ඊට පස්සේ නෑ ප්‍රශ්න දාලා තියෙන 97 පස්සේ වගේ. ඒ සම්බන්ධ ප්‍රශ්න ටිකත් අපි මෙතනදී සමහර ඒවා සාකච්ඡා කරනවා. ප්‍රකාශිතාතන සම්බන්ධ. පැහැදිලිද? එහෙනම් පුතාලට ඔන්න දැන් විභාගයට යන්න ඉස්සෙල්ලා ඉතිවිච්ච අන්තිම පාඩමෙන් ගැටලු සහිත දැන් අපි දැන් ක්‍රමක්‍රමී පැහැදිලි කරගෙන යනවා. ඔව ඒකෙන් පස්සේ පුතාලට පුළුවන් පුහුණු ගැටලු ටික කරලා අපි අලුතම කොටසට එකතු වෙන්න. මොකද්ද? x කිරණ සහ ඔව් විකිරණශීලීතාවය සහ x කිරණ කියන මාතෘකාව අපි ඉවත් කළා බලනවා. හරි. දැන් අවස්ථාව තියෙනවා මේක ඉතාම පැහැදිලිව තේරුම් ගන්න. හරි. අපි ඉල්ලා සිටින්නේ ඔබට මේ කොටස පාවිච්චි කරලා පුළුවන් තරම් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔබ දැන් මේ ඉන්නේ විභාගයට ආසන්නයේ. මේ පොත ගන්නකොට කවුරුත් විභාගයට ආසන්නයේ හැර මේ පොත ගන්න එකක් නැහැ. හරි. දැන් මේ වෙනකොට ඔබ හොඳ ප්‍රතිඵලයක් සඳහා මහන්සි වෙනවා. මේ පාඩම හොඳට කරන්න, හොඳ ආත්ම ශක්තිය තු වැඩ කරන්න. දැන් විභාගකට මාස 3යි 4යි නම් 3 2යි 3යි තියෙන්නේ. පුළුවන් තරම් උපරිම වැඩ කරන්න, දවසට පැය 15ක් වැඩ කරන්න, විෂයන් තුනම වැඩ කරන්න. හරි, එක විෂයක් විතරක් නෙමෙයි. මේ පාඩම හොඳට අවබෝධ කරගන්න, මිනිහ හොඳ සාර්ථකව පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. ඒක තමයි ඊටාම වැදගත් කාරණා. හරි. දැන් එහෙනම් අපිට තිය අවස්ථාව තියෙනවා අලුපාඩු සකස් කරන්න. මේ පාඩම හොඳින් තේරුම් ගන්න. ඔබට එක පාරක් බලලා ඉවර කළ මදි නම් තවත් පාරක් මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය තරම් වාර ගන්න බලලා පාඩම හොඳින් තේරුම් ගන්න. ඒකයි අපේ මූලික පරමාර්ථය. Right?